අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද දවසේ අපි විශේෂ පුනරීක්ෂණ මාලාවේ එක් දිනකින් එක් මාතෘකාවක් ආවරණය කරන පන්ති මාලාව සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. ඒතර අපි අද තෝරගෙන තියෙන්නේ අපේ 8 වෙනි පාඩම මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය. මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය කියන මාතෘකාව අද මේ වෙලාව තුල සම්පූර්ණ වශයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරනවා. එතකොට පුනරීක්ෂණය කරනකොට ඔබට ඒක මහඟු අත්වැලක් විදිහට අවබෝධ කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මම එක මාතෘකාවක් මේ විදිහට එක දවසකින් ආවරණය කළාට පස්සේ ඔබම තමයි ඉල්ලා සිටියේ මේ විදිහට අනිත් පාඩම් ටිකත් ඉක්මනට පුළුවන් නම් පුනරීක්ෂණය කරලා ඉවර කරලා දෙන්න කියලා. ඒ හින්දා තමයි මම ඒ වැඩපිළිවෙලට දැන් අවතීර්ණ වෙලා ඉන්නේ. හරි. එහෙමනම් අපි අතර මගදී මයික් ඔන් කරලා ඔබට අවස්ථාව දෙන්නම් කතා කරන්න. අපි දැන් එක දිගට මේ වැඩේ කරගෙන යනවා. මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය කියලා කිව්වහම ඔබට පේන්න ඕනේ මේ මාතෘකාවේ ප්‍රධාන අනුමාතෘකා දෙකක් තියෙනවා. ප්‍රධාන අනුමාතෘකා දෙකක් තියෙනවා මේ පාඩමේ. හරි. ඒ එකක් තමයි මහජන සම්බන්ධතා. එකක් තමයි මහජන සම්බන්ධතා. අනිත් එක තමයි දෙවෙනි එක තමයි සිද්ධි කළමනාකරණය. සිද්ධි කළමනාකරණය. හරි. එතකොට දුවේ පුතේ මහජන සම්බන්ධතාවය සඳහා තමයි මේ 8 වෙනි පාඩමේ වැඩි ඉඩක් වෙන් කරලා තියෙන්නේ. මේ පාඩමේ අන්තර්ගතයෙන් 4න් 3ක්ම තියෙන්නේ මහජන සම්බන්ධතා පිළිබඳ. එක පොඩි කෑල්ලයි එහෙම නැත්නම් අන්තර්ගතයෙන් 4න් 1යි සිද්ධි කළමනාකරණයට වෙන් වෙලා තියෙන්නේ. එක පැත්තකින් මහජන සම්බන්ධතා සහ සිද්ධි කළමනාකරණය එකිනෙකට සම්බන්ධයි. හරි. ඒ හින්දා තමයි මේ එක මාතෘකාවකට මේ දෙක දීලා තියෙන්නේ. සිද්ධි කළමනාකරණයට ඉංග්‍රීසියෙන් කියනවා ඉවෙන්ට් මැනේජ්මන්ට් කියලා. සිද්ධි කළමනාකරණයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කියලා. මහජන සම්බන්ධතාවලට ඉංග්‍රීසියෙන් කියන්නේ පබ්ලික් රිලේෂන්ස් කියලා. එතකොට මේ පාඩමේදී පබ්ලික් රිලේෂන්ස් හඳුනා ගැනීමයි ඉවෙන්ට් මැනේජ්මන්ට් හඳුනා ගැනීමයි තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. දැන් මුලින්ම මං පුංචි කාරණයකට ඔබේ අවධානය යොමු කරන්න. ඒ තමයි මේක හොඳට හිතට ගන්න දරුවනේ. අගක් මුලක් නැතුව මහජන සම්බන්ධතා ගැන ඉගෙන ගන්නකොට මහජන සම්බන්ධතා කියන විෂය එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ අහලා ඇති විෂයක් තියෙනවා මාකටිං කියලා. අපි ඒකට සිංහලෙන් කියනවා අලෙවිකරණය කියලා. අලෙවිකරණය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ මාකටිං කියලා. මාකටිං කියලා. මේක ලෝකේ හරි ප්‍රබල විෂයක්, දැවැන්ත විෂයක්. මගේ අවබෝධයේ දැනුමේ හැටියට ලෝකේ බලගතුම විෂය තමයි මාකටිං කියලා කියන්නේ. මෙතන ඉන්න සමහර අය අනාගතේ තමන්ගේ උපාධි, පශ්චාත් උපාධි, විදේශීය උපාධි සඳහා තෝරගන්න එක සබ්ජෙක්ට් එකක් බවට පත් කරගත්තොත් අලවිකරණය කියන එක ඒක ලෝකේ සුපිරිම විෂය. ඒක ලෝකේ බලගතුම විෂය. ඒක තමයි මගේ දැනුම අවබෝධය අත්දැකීම. මාකටිං. එතන අලවිකරණයේදී මොකක්ද කරන්නේ මේ බලන්නකො වචනෙම තියෙනවනේ නේ. අලවිකරණයේදී මොකක්ද කරන්නේ? විකුණන එක තමයි කරන්නේ. විකුණන එක තමයි කරන්නේ. විකුණන එක ලේසියිද? විකුණන එක ලේසියිද? ලෝකේ තියෙන අමාරුම කාර්යය තමයි මේ. ලෝකේ තියෙන අමාරුම කාර්යය තමයි මේ. විකුණන එක. ඇයි විකුණන එක අමාරු? ඊට කලින් බලමු මොනවද විකුණන්නේ. අලෙවිකරණයේදී මොනවද විකුණන්නේ? වර්ග දෙකක් විකුණනවා. එක පැත්තකින් භාණ්ඩ, අනිත් පැත්තෙන් සේවා.
ලෝකේ තියෙන අමාරුම කාර්ය තමයි භාණ්ඩ හසේවා විකුණන එක. මම ඔබෙන් අහනවා ඇයි අමාරු කියලා. අමාරුව තමයි එක භාණ්ඩයකට ආදේශක භාණ්ඩ ගොඩක් තියෙනවා. ලෝකේ තියෙන එකම එක සබන් වර්ගයයි නා විකුණන එක අමාරු නෑ. හැබැයි ලෝකේ සබන් වර්ග ගොඩක් තියෙනවා. ආදේශක භාණ්ඩ ගොඩක් තියෙනකොට විකුණන එක හරිම අමාරු. ලෝකේ සේවා ඒ වගේමයි ලෝකේ එක් නිශ්චිත සේවාවක් ගත්තා ඒ සේවාව සපයන පුද්ගලයෝ ආයතන ඕන තරම් තියෙනවා. අපි එකට කියනවා මාකටිං වලදී ආදේශකයන් ගොඩක් තියෙනවා. ආදේශකයන් ගොඩක් තියෙනකොට විකුණන එක හරිම අමාරු. හරි. එහෙමනම් අලෙවිකරණය අමාරු වෙයි. භාණ්ඩ හා සේවා විකිණීම අමාරු වෙයි. ආදේශක භාණ්ඩ ආදේශක සේවා ගොඩක් තියෙන හින්දා. එක එක සාධකයක්. මොකක්ද ඒ සාධකේ? ආදේශකයන් තිබීම. ආදේශකයන් තිබීම. හින්දා අමාරුයි විකුණන්න. අනිත් සාධකය තමයි දුවේ පුතේ අනිත් සාධකය තමයි භාණ්ඩයකට හෝ සේවාවකට මිලක් තියෙනවා මිලක් තියෙනවනේ එතකොට මිලක් තියෙන දෙයක් දැන් නිකන් දෙන දෙයක් නම් යනවා ලබා ගන්නවා මිලක් තියෙන දෙයක් විකුණනවනේ ඒක අමාරුයි කරන්න ඒ මිනිස්සු ළඟ තියෙන සල්ලි ඒ සඳහා දෙනවා නේ ඒක මිනිස්සු කරන්නේ අකමැත්තෙන් හෝ අඩුවෙන් දෙන්න උත්සාහ කරනවා. එතකොට භාණ්ඩයකට හෝ සේවාවකට මිලක් තියෙන හින්දා ඒක විකුණන්න අමාරුයි. හරි. එතකොට මේ අලෙවිකරණය සඳහා හොඳට අහගන්න. මේ අලෙවිකරණය සඳහා ඒ කියන්නේ භාණ්ඩ හා සේවා විකිණීම සඳහා උපක්‍රම හතරක් තියෙනවා. භාණ්ඩ හා සේවා විකිණීම සඳහා උපක්‍රම හතරක් තියෙනවා. අපි ඒවට කියනවා අලෙවිකරණ උපක්‍රම කියලා. ඒවා හතරක් තියෙනවා. හරි. එකක් තමයි ප්‍රචාරණය. ප්‍රචාරණය. හරි. අනිත් එක තමයි ප්‍රසිද්ධ කිරීම ප්‍රසිද්ධිය ඊළඟට තමයි පෞද්ගලික අලවිය පෞද්ගලික අලවිය ඊළඟ එක තමයි අපේ එක ඊළඟ එක තමයි අපේ එක මොකද අපේ එක මහජන සම්බන්ධතා මහජන සම්බන්ධතාව දැන් ඕගොල්ලෝ මේ තුන අඳුරනවා ද කියලා බලමු මොකද ප්‍රචාරණය කියන්නේ භාණ්ඩයක් හෝ සේවයක් අලෙවි කිරීම සඳහා භාවිත කරන මේටි අලෙවි කරන උපක්‍රමයක් තමයි ප්‍රචාරණය කියන්නේ අපි තමු ටීවී එකේ ඇඩ් දානවා නැත්නම් ඕනම මාධ්‍යක දැන්වීම් දානවා ඒක තමයි ප්‍රචාරණය කියන්නේ නැත්තම් බැනර් එල්ලනවා නේ නැත්තම් ලීෆ්ලට් බෙදනවා ඔබ දන්නවනේ විවිධ ක්‍රමවලට මෙහෙම භාණ්ඩ මෙහෙම සේවා තියෙනවා කියලා දැනුම් දෙනවා ඒක තමයි ප්‍රචාරණය කියලා කියන්නේ මේක ලෝකේ පරණ ක්‍රමයක් මේක ලෝකේ පරණ ක්‍රමයක් ඉස්සර කාලේ මුල්ම කාලේ වෙලඳාමේදී භාණ්ඩ හා සේවා ප්‍රචාරය කරලා තියෙන්නේ විකුණන හැම දෙයක්ම කඩේ ඉස්සරහා එල්ලනවා අදටත් ඔය රාමීය මුදලාලිලා නේද කෙසල් කැනේ සිට කොහු විදල් ඒවා පාරේ යනකොට පේන්නේ இல்லන. ඒක තමයි ප්‍රචාරණයේ මූලික ස්වરૂපය. භාණ්ඩ හා සේවා තියෙන බව ඒ භාණ්ඩ හා සේවාම එල්ලලා පෙන්නවා. ඊට පස්සේ ටිකක් දියුණු වුණාම අලවිකරණය වෙලඳාම භාණ්ඩ හා සේවා කඩේ ඇතුලේ තියෙනවා. ඒ වෙනුවට බෝඩ් තියෙනවා කඩේ ඉස්සරහ. දැන්වීම් පුවරු තියෙනවා කඩේ ඉස්සරහ. ඒක තමයි දෙවෙනි අවස්ථාව ප්‍රචාරය. හරි. ඊළඟට තව ටිකක් අලෙවිකරණය දියුණු වෙනකොට ලෝකෙ දියුණු වෙනකොට භාණ්ඩ හා සේවා කඩේ තියෙනවා දැන්වීම් ගෙදර තියෙනවා.
කොහමද දැනීම් ගෙදර තියෙන්නේ? ටීවී එකේ, රේඩියෝ එකේ, පත්තරේ නේ. ගෙදරට එන ප්‍රචාර. ඔක තමයි ප්‍රචාරණය කියලා කියන්නේ. අලෙවිකරණය සඳහා ප්‍රචාරණය අවශ්‍යයි. ඒක පරණම ක්‍රමයක්. ඊළඟට ප්‍රසිද්ධිය. ප්‍රසිද්ධිය. ප්‍රසිද්ධම පුද්ගලයාගේ භාණ්ඩ හා සේවා විකිණෙනවා. ඒක විකුණන්න ලේසි. නේ? දැන් කඩේකට ගිහිල්ලා මුදලාලි සන්ලයිට් කියලා සබන් එකක් තියෙනවා කියලා කියන්න ඕනේ. ඒක හරි ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ කරන්න කරන්න අලවිය වැඩි වෙනවා. මිනිස්සු කඩේට ඇවිල්ලා ඉල්ලන්නේ සන්ලයිට් එක. සිද්ධාලේප එක. සිග්නල් එක. ඒතර ප්‍රසිද්ධ නම් අලවි කරන්න ලේසි. එහෙනම් සමාගම් මොකද කරන්නේ? ප්‍රසිද්ධිය කියන එක ඇති කරන්නට උත්සාහ කරනවා. නේ? දැන් අපි ගත්තොත් සේවාවක් විදිහට අධ්‍යාපන සේවාව සපයන මේ රටේ ප්‍රසිද්ධ ගුරුවරු තමන්ගේ සේවාව අලවි කරනවා මේ වෙලාවේ ඉතාලියේසී ප්‍රසිද්ධ ගුරුවරයා තමයි එයාගේ සේවාව තමයි මිල දීලා ගන්නේ ලංකාවෙම අය ඔන්ලයින් හරහා ඒ ප්‍රසිද්ධ හින්දා ඒකත් ඉස්සර කාලේ ඉඳන්ම තිබුණා අද පවා මේ උපක්‍රමයේ තියෙනවා ඊළඟට පෞද්ගලික අලවිය පෞද්ගලික අලවිය කියන්නේ දුවේ පුතේ ගේන් ගෙට ඇවිල්ලා මෙහෙම එකක් තියෙනවා අනේ ගන්න මේක තමයි මිල ඔක තමයි පෞද්ගලික අලවිය කියන්නේ පර්සනල් සෙලින් කියලා කියනවා ගයක් ගයක් ගානේ ඇවිල්ලා කඩයක් කඩයක් ගානේ ගිහිල්ලා විකුණනවා බඩ එහෙම කරාමත් විකිනෙනවා දැන් ඔය චූම්පාන් කරන්නේ නේ චූම්පාන් කාර්යයක් ඇඩ් දාන්නේ නැහනේ ටීවී එකේ ප්‍රසිද්ධත් නැහැ නේ නේ ළඟට එන මොකාගෙන් හරි ගන්නවා ඒක පෞද්ගලික අලවිය මාළු කාර්යය කරන්නේ චූම්පාන් කාර්යය කරන්නේ පෞද්ගලික අලවිය ඊළඟට අලවිකරණය සඳහා මේසිය වාසයේ 21 වෙනි සිය වාසයේ ඔයාගේ මගේ මේ අපි ජීවත් වෙන කාලේ පිළිගත් උපක්‍රමය තමයි මහජන සම්බන්ධතා ඒක තමයි අපේ මාතෘකාව මොකක්ද එකෙන් කියන්නේ ඔන්න බලන්න ප්‍රචාරණයේදී කරන්නේ දැන්වීම් දාලා අලවිකරණේ ප්‍රසිද්ධියේදී කරන්නේ නම සමාජගත කරලා අලවිකරණ පෞද්ගලික අලවියේදී කරන්නේ ඒ වෙලාවට ළඟට ගිහිල්ලා හඳුන්වලා දීලා අලවිකරණ මාජන සම්බන්ධතාවෙදී මොකද කරන්නේ සම්බන්ධතා ගොඩනගාගෙන අලවිකිරීම මහජනයාව පිට කරගන්නවා සමීප කරගන්නවා යාළු කරගන්නවා හිතවත් කරගන්නවා සම්බන්ධ කරගන්නවා ඊට පස්සේ අලවි කරනවා අද අලවි කරනයේදී ප්‍රචාරණය ඇතුළු මේ උපක්‍රම තුනට වඩා මේ උපක්‍රම තුනට සාපේක්ෂව අද වර්තමානයේ ඉතාම බල සම්පන්න ලෙස, ජව සම්පන්න ලෙස, අලවිකරණය ශීඝ්‍ර ලෙස ඉහළ යන හොඳම උපක්‍රමයේ විදිහට අලවිකරණ විශේෂඥයෝ තීරණය කරලා තියෙන්නේ මහජන සම්බන්ධතා. ප්‍රචාරණයේ මිනිස්සුන්ට සෙතක් නැහැ. සල්ලි වැය වෙනවා, පෝස්ටර් ගහනවා, ඇඩ් දානවා, මිනිස්සුන්ට හිංසනයක් මිස සෙතක් වාසියක් නැහැ. පාරිභෝගිකයා ප්‍රසිද්ධියට එහෙම පාරිභෝගිකයටත් වෙන වාසියක් නැහැ. වෙළඳ භාණ්ඩ ප්‍රසිද්ධ වුණාම එයාට තමයි වාසි තියෙන්නේ. පෞද්ගලික අලවිය හිංසාකාරී කරදරයිනේ. නිදාගෙන ඉන්න වෙලාවට චූම්පාන් කාර්යය එනවා. දෙකක් අනින්න හිතෙනවා. නේ? එහෙම නැත්තම් පොඩි වුන් අඬනවා. දෙමව්පියන්ට සල්ලි නැති වෙලාවට චූම්පාන් එනවා. නේ? පෞද්ගලික අලවිය හිංසාකාරී. හැබැයි මහජන සම්බන්ධතාවේ අපි විෂයක් විදියට උගන්වන්න ඔබ ඉගෙනගෙන බලන්න. ඒක හරි මෘදුයි. ඒක රළු නැහැ. ඒක කර්කස නැහැ. ඒක මිනිස්සුන්ට වාසි. මහජනයාට පාරිභෝගිකයාට විවිධ වාසි ගෙන දෙනවා මහජන සම්බන්ධතා හින්දා. මම චූටි උදාහරණයක් කියලා එක පැහැදිලි කරන්නම්කෝ. අපි හිතමු සිද්ධාලේප වෙද මහත්තයා. එයා රෝහලක රෝගීන්ට ඇඳන් ටිකක් හදලා දෙනවා. ඒකේ ගහනවා සිද්ධාලේප වේද මහත්තයාගේ තවත් වැඩක් කියලා.
එතකොට ඒක මහදව සම්බන්ධතා උපක්‍රමයක්. හරි. එතකොට ඒක මහජනයාට හොඳක්ද නරකක්ද? මුදල් අපතේ යාමක්ද පාරිභෝගිකයට සෙතක්ද? සෙතක්. නේ? පාරිභෝගිකයට මිනිස්සුන්ට සේවයක් සපයලා තමයි ඒ අලෙවි කරන උපක්‍රමේ ක්‍රියාත්මක වෙන්නේ. මේ උපක්‍රම ඔක්කොම කරදරයි. මං කියන්නේ පාරිභෝගිකයට මිනිස්සුන්ට. මේ උපක්‍රමය මහජනයාට වාසි. පැහැදිලි. ඒ හින්දා අද ඉතාම ඉෆෙක්ටිව් බලපෑම් සහගත අලෙවි කරන උපක්‍රමය බවට පත් වෙලා තියෙන්නේ අපේ මේ මාතෘකාව. මහජන සම්බන්ධතාව. එහෙනම් මං ඔබට මේ පැහැදිලි කළේ මහජන සම්බන්ධතාවය කියන විෂය කොතනින්ද අපි ගත්තේ කොතෙන්ද දෙක සම්බන්ධ කියන කාරණය. ඒක අපි ගත්තේ අලෙවිකරණයෙන් මාකටිං වලින්. අලෙවිකරණයේ තියෙනවා අලෙවිකරණ ශ්‍රිතය කියලා එකක්. එච්චර ඕනේ නැහැ මීඩියා කරන අයට. අලෙවිකරණ ශ්‍රිතය ඇතුලේ තියෙනවා අලෙවිකරණ උපක්‍රම හතරක්. ඒ හතර තමයි මේ තියෙන්නේ. ඒකෙන් බල සම්පන්න, ජව සම්පන්න දෙපාර්ශවයටම වාසි සහගත උපක්‍රමය තමයි මහජන සම්බන්ධ. මේවා හරි කෙටි කාලීනයි ප්‍රචාරය නිතරම කරන්න. ප්‍රසිද්ධිය තාවකාලිකයිනේ. එක දෙයක් ප්‍රසිද්ධයි ඊළඟ මොහොතේ තව දෙයක් ප්‍රසිද්ධයි. පෞද්ගලික අලවිය හිංසාකාරී දැන් මේ දවස්වල කොහොමද කියන්නේ පෞද්ගලික අලවිය කරන්නේ ගෙවල් ගානේ මිනිස්සු වෙන්න බෑනේ කොවිඩ් 19 හින්දානේ කරදරයි. මහජන සම්බන්ධතා. හිතවත්කමක් ඇති කරගෙන බාණ්ඩ හා සේවා අලවි කරමු. එතකොට ඒක දීර්ඝ කාලීනව වාසියක් විදිහට බලපාන. ඕක තමයි එනම් අපේ මාතෘකාව. මොකද අපේ මාතෘකාව මහජන සම්බන්ධතාවය public relations. හරි. අපි බලමු. ඔබට එහෙම මාතෘකාවක අගක් මුලක් පැහැදිලි කරලා දුන්නාම ඒක හොඳට අපිට තේරෙනවා. එහෙම නැතුව නිකම් මේක පාර්ථ මහජන සම්බන්ධතා කියලා නේ නෝට් ලියලා පාඩම් කරලා එහෙම ගියාට ඒක එහෙම ඒතරම් හොඳින් දැනෙන්නේ නැහැ. හරි. අපි බලමු. මහජන සම්බන්ධතා හා සිද්ධි කළමනාකරණය ඒක ඇතුලේ මහජන සම්බන්ධතා පිළිබඳව තමයි මම ඒ ඔබට ඉදිරිපත් කළේ. දැන් ඔබ ටියුට් එක තිබ්බත් නැතත් ටියුට් එකෙන් වැඩක් නැහැ. කැමති නම් ඔබට හොඳ ෂෝට් නෝට් එකක් මේකේ ගහගත්ත හැකි. අපේ දරුවෝ එහෙම ෂෝට් නෝට් හදා ගන්නවා. දැන් මම මේ කියන කාරණෙන් උනත් කෙනෙක් මේ වෙනකොට ෂෝට් නෝට් හදලා ඇති. ඒ වගේ පුළුවන් නම් මේ මාතෘකාවෙන් කෙටි සටහනක් හදාගෙන යන්න උත්සාහ කරන්නකොල ටිකක් අරගෙන ඒ අරෙන්නට ටියුට් බලනේවා රෝමියෝ කරන්න ඕනේ නැහැ. මම මේ පාඩම රිවිෂන් විදියට හොඳට ටියුට් ඇසුරෙන් කරනවා. හරිනේ. ඒ හින්දා ඒ ගැන කලබල වෙන්න එපා. මහජන සම්බන්ධතා යනු කුමක්ද? මහජන සම්බන්ධතා යනු කුමක්? සරල අර්ථයක් මම ඔබට දීලා තියෙනවා. සරල අර්ථයක්. ඔබ ගෙදර හිටියට කමක් නැහැ කියවන්නේ එක. කීර්ති නාමයක් ඇති කිරීම සඳහා පුද්ගල අදහස් හා හැසිරීම වලට බලපෑම් කිරීම. මොකද මහජන සම්බන්ධතා කියන එකේ සරල තේරුම දුවේ පුතේ? කීර්ති නාමයක් ඇති කිරීම සඳහා පුද්ගල අදහස් හා හැසිරීම වලට බලපෑම් කිරීම. එහෙනම් ඔතන කියවෙනවා මහජන සම්බන්ධතාවයේ ඉලක්කය. මොකද මහජන සම්බන්ධතාවේ ඉලක්කය බලන්න. මහජන සම්බන්ධතාවේ ඉලක්කය තමයි කීර්ති නාමයක් ඇති කිරීම. කීර්ති නාමයක් ඇති කිරීම. සරල අර්ථයක් මේක. සරල අරමුණක් මේක. මේක තමයි සරල අරමුණ. ඒ වගේම මේක තමයි සරල අර්ථය මහජන සම්බන්ධතාවයේ. මහජන සම්බන්ධතාවලදී උත්සාහ කරන්නේ කීර්ති නාමයක් ඇති කරගන්න. මොකද කීර්ති නාමයක් කියලා කියන්නේ? කීර්ති නාමයක් කියලා කියන්නේ තව ටිකක් සරලව කියනවා නම් හොඳ නමක්.
හොඳ නමක්. දැන් අපි මොකටද හොඳ නමක් හදන්නේ? භාණ්ඩයකට හෝ සේවයකට. අලවිකරණයේදී ඒක විකුණන වැඩක්. හැබැයි මහජන සම්බන්ධතාවලදී අපි උගන්වනවා අලවිකරණය හා සම්බන්ධ වැඩවලට විතරක් නෙවෙයි මහජන සම්බන්ධතාව භාවිත කරන්නේ. නේ? දැන් පන්සලක හාමුදුරු කෙනෙකුට හොඳ නමක් ඕනේ. තමන්ගේ පැවැත්ම සඳහා. පන්සලේ හාමුදුරු භාණ්ඩ හා සේවා අලවි කරන්නේ නැහැ. හැබැයි පැවැත්මට හොඳ නමක් ඕනේ. කීර්ති නාමයක් ඕනේ. ඒ සඳහා හාමුදුරුවන්ටත් මහජන සම්බන්ධතාව ඕනේ. මේක අලවිකරණයේ භාවිත වුණාට ප්‍රබල ලෙස අලවිකරණයට අදාළ නොවන සාමාන්‍ය ජීවිතයේ විවිධ අවස්ථාවලට සම්බන්ධයි. කීර්ති නාමයක් ඇති කිරීම තමයි මහජන සම්බන්ධතාව කියන එකේ සරල අර්ථය. ඒකම තමයි සරල අරමුණ. කීර්ති නාමය කියන්නේ හොඳ නමක්. හොඳ නමක් දිනා ගත්තාම මොකද වෙන්නේ? පැවැත්ම දිගු කාලීන. හොඳ නමක් හදාගත්තා. පැහැදිලි? එතකොට ඒක වෙළඳ ලෝකේ වෙන්න පුළුවන්. වාණිජමය නොවන දෙයක් වෙන්න පුළුවන්. හොඳ නම කියන එක හරි වැදගත්. කීර්ති නාම. මේ කීර්ති නාමය ඇති කරන්නේ කා තුලද? සම්නිවේදනමය අර්ථයෙන් ගත්තොත් කා තුලද? කීර්ති නාමය ඇති කරන්නේ සම්නිවේදනමය අර්ථයෙන් ගත්තොත් ග්‍රාහකයා තුල. ග්‍රාහකයා තුල. වෙළඳ අර්ථයෙන් ගත්තොත් පාරිභෝගිකයා තුල. පාරිභෝගිකයා තුල. මහජන සම්බන්ධතා අර්ථයෙන් ගත්තොත් මහජනයා තුල. මේ ඔක්කොම අපි ඉතින් නේද? ග්‍රාහකයා කියන්නේත් ඉතින් අපිනේ. පරිභෝගිකයා කියන්නේත් අපිනේ. මහජනයා කියන්නේත් අපි. එහෙනම් මේ කීර්ති නාමය ඇති කරන්නේ හොඳ නම ඇති කරන්නේ අපි තුල, මිනිස්සු තුල, පරිභෝගිකයා තුල, ග්‍රාහකයා තුල. කොහොමද මේ කීර්ති නාමය ඇති කරන්නේ? ඔතන පැහැදිලිව තියෙනවා සරලාර්ථයේ කියන තැන කොහොමද මේක කරන්නේ කියලා. බලන්න කොහොමද මේ කරන්නේ? පුද්ගල අදහස් හා හැසිරීම් වලට බලපෑම් කරලා. පුද්ගල අදහස් හා හැසිරීම් වලට බලපෑම් කරලා තමයි කීර්ති නාමය හදන්නේ. දැන් මගේ ඔළුවේ තියෙනවා නම් වෙළඳ භාණ්ඩයක් සම්බන්ධ අදහස. ඒ වෙළඳ භාණ්ඩය පිළිබඳ අදහස ස්ථාවර කරන්න නම් මගේ මනසට බලපෑම් කරන්න. ඒ භාණ්ඩය හොඳ නෑ වෙන එකක් හොඳයි කියලා කියනවනම් ඒ හොඳයි කියන භාණ්ඩය මගේ මනසට කාවද්දන්න. එහෙමනම් මේ කීර්ති නාමය පාරිභෝගිකය තුළ ඇති කරන්නේ එහෙම බලපෑම් කරලා. එහෙනම් බලපෑම් කරන ක්‍රියාවලිය මොකක්ද? කීර්ති නාමය ඇති කිරීම සඳහා ග්‍රාහකයාට හෝ පාරිභෝගිකයාට හෝ මහජනයාට බලපෑම් කරන ක්‍රියාවලිය මොකක්ද? ඒක සම්නිවේදනය. මොකක්කෝ සංනිවේදන ක්‍රියාදාමයක් මගින් තමයි ඒ බලපෑම ඇති කරන්නේ. එහෙනම් මහජන සම්බන්ධතා ඇති කරන්නේ කොහොමද? සංනිවේදනය මත. සමහර අය අහනවා මේ අපේ විෂයට කිසි සම්බන්ධයක් නැති මාතෘකාවක් ඇයි මේක දාලා තියෙන්නේ කියලා. මේ තියෙන සම්බන්ධය. මහජන සම්බන්ධතා හදන්නේ සංනිවේදන ක්‍රියාකාරකම් තුනේ. ඉතින් එහෙනම් ඒවා අපේ ක්‍රියාකාරකම්. ග්‍රාහකයා තුළ මාධ්‍යයෙන් හදනවා. පාරිභෝගිකයා තුළ විවිධ ක්‍රමවලින් හදනවා. මහජනයා තුළ හදනවා. ඒ ඔක්කොම හදන්නේ සංදේශ හදලා. සංදේශ හදන්නේ අපි සංනිවේදකයෝ මාධ්‍යකරුවෝ. නේ? සංදේශ තුළින් සංනිවේදනයෙන් තමයි කීර්ති නාමය හදන්නේ. ඔන්න අපේ විෂයට මේ මහජන සම්බන්ධතා සම්බන්ධ වෙන තැන. මොකද්ද තැන? මහජන සම්බන්ධතාවය කියලා කියන්නේ කීර්ති නාමයක් සැදී. ඒ කීර්ති නාමය හදන්නේ සංනිවේදන ක්‍රියාකාරකම් මගින්. එහෙනම් ඒ සංනිවේදන ක්‍රියාකාරකම් අයිති වෙන්නේ අපේ විෂයට. පැහැදිලිනේ? හරි. අපි බලමු. මහජන සම්බන්ධතාවල ආරම්භය තමයි දැන් අපි ඊළඟට බලන්නේ. බලන්න. මහජන සම්බන්ධතාවල ආරම්භය කාර්මික විප්ලවය. ඔබ දන්නවා කාර්මික විප්ලවය යුරෝපේ තමයි සිදු වුණේ නේද? එංගලන්තය ප්‍රමුඛ කරගත්ත ෆ්‍රාන්සය, ජර්මනිය, ඉතාලිය වගේ රටවල් වල තමයි කාර්මික විප්ලවය ඓතිහාසික වශයෙන් සිදු වුණේ.
මොකද දුවේ පුතේ කාර්මික විප්ලවය කියලා කියන්නේ? තාක්ෂණය, යන්ත්‍ර සූත්‍ර, නිෂ්පාදන, කර්මාන්ත ශාලාදිය බිහිවි. හරි. මහජන සම්බන්ධතා ස්ටාර්ට් කරන්නේ ලෝකයට විශේෂයක් විදිහට අන්න ඒ වෙලාව. යුරෝපයේ කාර්මික විප්ලවයෙන් පස්සේ. කර්මාන්ත ශාලා පදනම් කරගනිමින් සේවකයින් හා පාලකයින් අතර ගැටුම් කලමනාකරණය කරන්න තමයි මේ කියන මහජන සම්බන්ධතා මුලින්ම යොදාගෙන තියෙන්නේ. කුමක් සඳහාද? කර්මාන්ත ශාලා පදනම් කරගෙන සේවකයෝයි පාලකයෝයි අතර වලි පටන් ගත්තා. නේ? පඩි වැඩි කරන්න කියලා ඉල්ලනවා, නිවාඩු දෙන්න කියලා ඉල්ලනවා, ඔය වගේ. ඔන්න ඔය වෙලාවේ මේ කියන සේවකයෝයි මේ කියන පාලකයෝයි අතරේ සමගියක් ඇති කරන්න තමයි මහජන සම්බන්ධතා විෂය ඉපදිලා තියෙන්නේ. කොහෙද? කොහෙද මහජන සම්බන්ධතා විෂය උපදින්නේ? යුරෝපයේ. යුරෝපයේ. කොහෙද කියන එකට උත්තරේ යුරෝපයේ. කවද්ද? කාර්මික විප්ලවයෙන් පසු කාර්මික විප්ලවය සමග. ඇයි? ඇයි? කර්මාන්ත ශාලාවල සේවකයෝයි පාලකයෝයි අතර සුහදතාව හදා. ඕගොල්ලෝ අහලා ඇති මහා පරිමාණේ රන් පතල්, මිනි රන් පතල් නේ, මැණික් පතල්, ඔය වගේ කර්මාන්ත බිහි වුණා. මේ කර්මාන්තවල මහා විශාල සේවකයෝ ප්‍රමාණයක් සේවයට පදව ගත්තා. ඒගොල්ලොයි පාලකයෝයි එහෙම නැත්නම් ඒ හාම්පුතු සහ සේවකයෝ අතරේ නිරන්තර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඒ රටවල් වල ආර්ථිකය තනිකර තීරණය වුණේ මේ කර්මාන්ත ශාලා මත. ඒගොල්ලෝ දියුණු වුණේ ඒවයින්නේ. එතකොට මේ කර්මාන්ත ශාලා වල වැඩ වර්ජන වගේ ඒවා ආවහම ඒවල දියුණු වෙන හිටලා රටේ දියුණු වෙන හිටිනවනේ. ඒ හින්දා මේක සමත කරන්නට තමයි මේ මහජන සම්බන්ධතා කියන විෂය මේ වෙලාවේ උපත ලබන්නේ. පැහැදිලිද? හරි. අපි බලමු. ඕගොල්ලෝ දවස් ගාණක් පාඩම් කරලා හිතට ගන්න ඕනේවා. අද එක දවසෙන් ඔබට ධාරණය කරනවා. ඒක වාසියක් විදිහට ගන්න. හරි. අපි බලමු. මහජන සම්බන්ධතා නිර්වචන තියෙනවා දුවේ පුතේ අපේ සිලබස් එක ඇතුලේ නිර්දේශ විදිහට. හරි. එඩ්වර්ඩ් ඩෙල් බර්නීස්ගේ නිර්වචනය, වෙබ්ස්ටර්ගේ ශබ්දකෝෂයේ නිර්වචනය, චාල්ස් ප්ලකාඩ්ගේ නිර්වචනය, සෑම් බ්ලැක්ගේ නිර්වචනය සහ බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ආයතනයේ නිර්වචනය කියලා මහජන සම්බන්ධතා නිර්වචන පහක් තියෙනවා. හරි. එතකොට අපි නිර්වචන පිළිබඳ අවබෝධයක් මෙතනදී ලබා ගන්න ඕන. හරි. දැන් මේක ඇතුලේ තියෙන කරුණුවලට වඩා මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක තමයි මට ඔබට අද මේ කඩිනම් පුනරීක්ෂණ වැඩසටහනේ ලබා දීමට මම උත්සාහ කරන්නේ. අපි බලමු. ඕනම දෙයක නිර්වචන වලින් අපි ඒ දෙය ගැන ඉගෙන ගන්නවා. ඕනම දෙයක නිර්වචන ඒ අදාළ කාරණය හා සම්බන්ධ විශේෂඥය තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර මහජන සම්බන්ධතා නිර්වචන ගොඩක් තියෙනවා ලෝකයේ. මහජන සම්බන්ධතා නිර්වචන ගොඩක් තියෙනවා. එනවල් සිලබස් එකට පහක් තියෙනවා. ඒතර මේ නිර්වචන පහ කටපාඩම් තියෙන්න ඕනේ. මේ නිර්වචන පහ පිළිබඳ ඒවයින් කියවෙන්නේ මොනවද කියලා අවබෝධය තියෙනවා. ඊළඟට මේ නිර්වචනය කාගේද කියලා හඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ. පුද්ගලයා දුන්නාම නිර්වචනය කියන්න පුළුවන් වෙන්න ඕනේ. නිර්වචනය දැක්කහම පුද්ගලයා නම් කරන්න පුළුවන් වෙනවා. ඔය ටික තමයි විභාගෙට ඕන වෙන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ මහජන සම්බන්ධතා නිර්වචන වලින් කියවෙන දේවල්. හරි. එකින් එක නිර්වචන පහ අරගෙන බලමු. බලන්න. මුලින්ම අපිට ඉන්නේ එඩ්වර්ඩ් ඩෙල් බර්නීස්. එඩ්වර්ඩ් ඩෙල් බර්නීස් කියන්නේ දරුවනේ මහජන සම්බන්ධතා විෂයේ පියා විදිහට තමයි ඔහුව සලකන්නේ. එඩ්වර්ඩ් ඩෙල් බර්නීස් මොකක්ද එයා කියන්නේ බලන්න. යම් ආයතනයක් සම්බන්ධයෙන් සංදේශ විකාශය කිරීමට හා ඒවා මගින් මිනිසා පෙළඹවීමට යම් මතයක්, කරුණක්, සිද්ධියක්
ව්‍යාපෘතියක් ඇති කිරීමට හා හැඩගැස්වීමට උපකාර වන විෂයක්. එඩ්වඩ් එල් බර්නීස් කියනවා මහජන සම්බන්ධතාව කියලා කියන්නේ විෂයක් කියලා, සබ්ජෙක්ට් එකක් කියලා. ඒකේ මොකද්ද කරන්නේ? ඒකේ මොකද්ද කරන්නේ බලන්න. මිනිසා පොළඹවන එක තමයි කරන්නේ. මිනිසා පොළඹවන එක තමයි කරන්නේ. එඩ්වඩ් එල් බර්නීස් කියනවා මහජන සම්බන්ධතා නැමැති විෂයෙන් කරන්නේ මිනිසා පොළඹවන එක කියලා. ෂෝට් නෝට් හදාගන්න. මිනිසා මොකකටද පොළඹවන්නේ බලන්න. මතයක් කරුණක් සිද්ධියක් ව්‍යාපෘතියක් සඳහා. කිසියම් මතයකට වෙන්න පුළුවන්, යම් කරුණකට වෙන්න පුළුවන්, කුමනාකාර හෝ සිද්ධියකට පොළඹවනවා වෙන්න පුළුවන්, යම් යම් ව්‍යාපෘතියක් කරන්න මිනිහව පොළඹවනවා වෙන්න පුළුවන්. එම විවිධ ඕනම දෙයකට මිනිසා පෙළඹවීමක් තමයි මහජන සම්බන්ධතාවෙන් කරන්නේ. පැහැදිලි? කවුද මේ මහජන සම්බන්ධතා කරන්නේ? කවුද මේ පෙළඹවීම කරන්නේ? මිනිසා වෙනුවෙන් යම් ආයතනයක් කියලා තමයි කියන්නේ. එඩ්වඩ් එල් බර්නීස් කියනවා යම් ආයතනයක් සිදු කරන පෙළඹවීමක් තමයි මහජන සම්බන්ධතා කියලා කියන්නේ. මේ පෙළඹවීමට ලක්වන්නේ මිනිසා. මතයක් වෙනුවෙන් පෙළඹවීම, කරුණක් සිද්ධියක් ව්‍යාපෘතියක් වැනි දෙයක් සඳහා මිනිසාව පෙළඹවීම තමයි මහජන සම්බන්ධතා කියන්නේ. ඒක කරන්නේ කොහොම කියලාද කියන්නේ එඩ්වඩ් එල් බර්නීස්? කොහොමද ඒක කරන්නේ බලන්න. සංදේශ විකාශය කරලා කරන්නේ. ඔය බලන්න යම් ආයතනයක් සම්බන්ධයෙන් සංදේශ විකාශය කිරීම. ඔන්න සංදේශ විකාශය කිරීම අයිති වෙන්නේ අපේ විෂයට. එහෙනම් සම්නිවේදනය මගින් තමයි මේ පෙළඹවීම කරන්නේ මිනිසා තුළ. පැහැදිලි? එහෙනම් එඩ්වඩ් එල් බර්නීස් අනුව මහජන සම්බන්ධතා කියන්නේ මොකක්ද? මිනිසාව පෙළඹවීම. මේක කරන්නේ සංදේශ මගින්. යම් යම් ආයතන තමයි මේ සංදේශ හදලා මිනිසාව පොළඹවන්නේ. මොනව සඳහාද? මත, කරුණු, සිද්ධි, ව්‍යාපෘති සඳහා. රයිට්. දැන් මතකයි මං හිතන්නේ එඩ්වඩ් එල් බර්නීස්ගේ නිර්වචනය හොඳට ඔබට. ඊළඟට වෙබ්ස්ටර් ශබ්දකෝෂය. වෙබ්ස්ටර්ගේ නව කොලිජියට් ශබ්දකෝෂය කියලා අපි ඒකට කියනවා. වෙබ්ස්ටර්ගේ ශබ්දකෝෂය. ඒකේ තියෙන නිර්වචනය කියවන්න බලන්න. ඊතර ඉඳන් සද්දෙට. පුද්ගලයෙකු සමාගම ආයතනයක් පිළිබඳ දැනුවත් කිරීම හා හොඳ හිත වර්ධනය සඳහා ජනතාව පොළඹවනු ලබන්නා වූ ක්‍රියාදාමයක්. මගේ දුවේ පුතේ මේකෙනුත් කියන්නේ ඔන්න බලන්න මේකෙනුත් කියන්නේ වෙබ්ස්ටර්ගේ ශබ්දකෝෂෙනුත් කියන්නේ ජනතාව පොළඹවන වැඩක් කියලා. එඩ්වඩ් එල් බර්නීස් කිව්වෙත් මිනිසා පොළඹවන වැඩක් කියලා. වෙබ්ස්ටර් කියන්නේ ජනතාව පොළඹවන වැඩක් තමයි මහජන සම්බන්ධතා කියන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම මහජන සම්බන්ධතා කියන්නේ මොකක්ද? යම් පෙළඹවීමක්. අපි බලමු එයා කියන විදිහට. එයා කියනවා සමාගමක් හෝ ආයතනයක් තමයි මේක කරන්නේ. එඩ්වඩ් එල් බර්නීස් කියන්නේ ආයතනයක් තමයි කරන්නේ කියලා. මෙයා කියනවා සමාගමක් වෙන්නත් පුළුවන්, ආයතනයක් වෙන්නත් පුළුවන්. කොහොමද මේ පෙළඹවීම කරන්නේ? අරයා කියනවා සංදේශ විකාශය කරලා තමයි කරන්නේ කියලා. අරයා කියන්නේ එඩ්වඩ් එල් බර්නීස්. මෙයා කියනවා, මෙයා කියන්නේ වෙබ්ස්ටර්ගේ ඩික්ෂනරිය. මෙයා කියනවා දැනුවත් කිරීම හා හොඳ හිත වර්ධනය සඳහා. මේක කරන්නේ දැනුවත් කිරීම හා හොඳ හිත වර්ධනය සඳහා. දැන් හොඳ හිත වර්ධනය කියන්නේ මහජන සම්බන්ධතානේ. හොඳ හිත කියන්නේ කීර්තිනාමය. හොඳ හිත වර්ධනය. ඒ වගේම යමක් පිළිබඳ දැනුමක් කිරීම. කරුණු දෙකක් මෙයා කියනවා. පුද්ගලයෙකු සමාගමක් හෝ ආයතනයක් පිළිබඳව දැනුවත් කිරීම හා හොඳ හිත වර්ධනය. එක පැත්තකින් ආයතනයක් තමන් පිළිබඳ දැනුවත් කරනවා මිනිස්සු තුළ. මෙහෙමනේ දැන් භාණ්ඩ හෝ සේවා විකුණන ආයතනයක් කියලා හිතන්නකෝ. තමන් කවුද, මොනවාද හදන්නේ, කීය දේවා, මොනවාද තියෙන වෙනස්කම් කියලා දැනුවත් කරන්නේ. නේ? ඒක තමයි ඒ කියන්නේ. දැනුවත් කරාට විතරක් හරියන්නේ නැහැනේ දෝයේ පුතේනේ. ඒ ආයතනය සමග, සමාගම සමග හොඳ හිතක් හදන්න, මිත්‍රත්වයක් බැඳීමක්, සුහදත්වයක් හදන්න. ඒක තමයි වෙබ්ස්ටර් කියන්නේ. පැහැදිලි අපේ දරුවන්ට. අපි බලමු ඊළඟ කාරණය. චාල්ස් ප්ලකාඩ්.
චාල්ස් ප්ලකාට් කියන විශේෂඥයා කියනවා මෙන්න මෙහෙම බලන්න යහපත් සිතින් යුතුව යහපත් සිතින් යුතුව ඒ කියන්නේ හොඳ සිතින් කියන එකනේ යහපත් සිතින් කියන්නේ හොඳ සිතින් යුතුව මානව සදාචාර සම්පන්න භාවය ඇති කිරීම සඳහා ඒ කියන්නේ සදාචාරය කියන එක ඔබ දන්න ඕනේ නිකන් නරක වැඩ නෙවෙයි හොඳ වැඩ සදාචාර සම්පන්න භාවය කියන්නේ හොඳ කියන එක හොඳ දේවල් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග චාල්ස් ෆ්ලකාඩ්ගේ නිර්වචනයෙන් අපිට ගන්න තියෙන්නේ මොකක්ද මහජන සම්බන්ධතාවයේදී සදාචාර විරෝධී දේවල් කරන්නේ නැහැ කියන එක දැන් මම ඔයාට කිව්වනේ අලවිකරණය සඳහා තව ක්‍රම තුනක් තියෙනවනේ ප්‍රචාරණය ප්‍රසිද්ධිය පෞද්ගලික අලවිය ඒ තුනේදී සදාචාරය උල්ලංඝනය කරනවද නැද්ද බාණ්ඩහාසේ වලව කිරීම සඳහා ඒ උපක්‍රම තුනේදී සදාචාරය අමු අමුවේ උල්ලංඝනය කරන හැබැයි මිතුරනේ හොඳට හිතට ගන්න මහජන සම්බන්ධතාවලදී බලු වැඩ කරන්නේ කුණුහරප වැඩ කරන්නේ සදාචාර විරෝධී වැඩ කරන්නේ සදාචාර සම්පන්නව තමයි යහපත් සිතින් තමයි මේ වැඩ කරන්නේ එතන යහපත් සිතින් කවුරු ගැනද හිතන්නේ කවුරු ගැනද හිතන්නේ මිනිස්සු ගැන හිතනවා වෙලඳ දැන්වීම් කරුවා මිනිස්සු ගැන හිතනවා නෑ එයා හිතන්නේ අලවිකරණය ගැන එයා හිතන්නේ කම්පැනිය ගැන එයා හිතන්නේ භාණ්ඩ හා සේවා ගැන හැබැයි චාල්ස් පැකාඩ් කියනවා මහජන සම්බන්ධතාවය ඊට වඩා හරි හොඳයි මිනිස්සුන්ට හොඳයි ග්‍රාහකයන්ට හොඳයි පරිභෝගිකයන්ට හොඳයි 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 මොකද්ද හොඳේ යහපත් සිතින් කරන්නේ එහෙනම් හානි කරන්නේ සදාචාර සම්පන්නව කරන්නේ එහෙනම් නරක වැඩ කරන්නේ ඔන්න චාල්ස් පැකාඩ්ගෙන් ගන්න තියෙන දේ කටපාඩම් කරගන්න ඕක ඊළඟට සෑම් බ්ලැක් සෑම් බ්ලැක් බ්ලැක් කිව්වට සුද්දෙක් සෑම් බ්ලැක් කලු නෑ සුදුයි බලමු අපි මොකක්ද එයා කියන්නේ කිසියම් සංවිධානයක් සම්බන්ධතා පවත්වන අභ්‍යන්තර හා බාහිර සියලුම දෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා කරනු ලබන සෑම දෙයක් දැන් ඕගොල්ලෝ ටිකක් ඇඩ්වාන්ස් මට්ටමක ඉන්න දරුවෝ සෑම් බ්ලැක්ගේ නිර්වචනේ තියෙනවද ඔය පුතේ මහජනයා කොටස් දෙකකට අයිති වෙනවා කියන කාරණා මහජනයා කොටස් දෙකකට වෙන් වෙනවා කියන කාරණා මට කියන්නකො මහජනයා බෙදන වර්ග දෙක සෑම්ප්ලග්ගේ නිර්වචනයේ තියෙනවා අභ්‍යන්තර මහජනයා බාහිර මහජනයා කොහමද ඒක තියෙන්නේ මේ බලන්න අභ්‍යන්තර හා බාහිර සියලුම දෙන ඒ කියන්නේ අභ්‍යන්තර කියලා වෙනම සෙට් එකක් ඉන්නවා බාහිර කියලා වෙනම සෙට් එකක් තියෙනවා. අපි ওই මහජන සම්බන්ධතාව ඉදිරියට ඉගෙන ගන්න. අභ්‍යන්තර මහජනය කියන්නේ කවුද? සේවකයෝ වගේ තමන් ළඟම ඇතුළේ ඉන්න අය. ආයතනයක් තුල ඉන්න අය. බාහිර දැන් අපි වැහෙනවද මයික් ඔන් කරලා තියෙන කතා කරන්න ඔව් සර් හොඳට ඇහෙනවා ඔව් පොඩක් ඩිස්කනෙක්ට් වුණා කනෙක්ෂන් ප්‍රශ්නයක් මට ආවා දැන් හරි නේද ඒක හරි සර් හරි ඔව් සර් හරි අපි කතා කරමින් ඉන්නේ මහජන සම්බන්ධතා නිර්වචන පිළිබඳව. එතකොට මහජන සම්බන්ධතා නිර්වචන ඔක්කොම පහක් තියෙනවා සිලබස් එකේ නේද? ඒ පහෙන් අපි දැන් නිර්වචන තුනක් කතා කළා. නිර්වචන තුනෙන් පස්සේ සෑම් බ්ලැක්ගේ නිර්වචනය ගැන කතා කරමින් ඉන්නකොට තමයි මාධ්‍ය බාධකයක් ඇති වුණේ අපේ මේ වර්චුවල් ඉගෙනවීම් කටයුත්තට.
දැන් මේක නිවැරදි වුණා. හරි. කිසියම් සංවිධානයක් සම්බන්ධතා පවත්වන අභ්‍යන්තර හා බාහිර සියලුම දෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා කරනු ලබන සෑම දෙයක්. ඇත්තරම මහජන සම්බන්ධතාවේ මොකද්ද කරන්නේ සෑම් බ්ලැක් කියන විදිහට? අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරන කා තුළද? අභ්‍යන්තර හා බාහිර මහජනයා තුළ. කවුරු අතරද? සංවිධානයක් සහ මහජනයා අතර. සංවිධානයක් සහ මහජනයා අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරන මහජනයා අතරේ ඉන්නවා අභ්‍යන්තර සහ බාහිර කියලා දෙපිරිසක්. ඕක තමයි යාගේ නිර්වචනයෙන් ගන්න තියෙන්නේ. සෑම් බ්ලැක්ගේ නිර්වචනයට අනුව මහජන සම්බන්ධතා කියන්නේ මොකක්ද? අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කරන ක්‍රියාමාර්ගය. කා තුලද ඒක කරන්නේ? අභ්‍යන්තර සහ බාහිර කියන මහජන දෙවර්ගය තුල. කවුද කරන්නේ? කිසියම් සංවිධානයක්. රයිට්. එහෙනම් අන්තිම නිර්වචනය. බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධතා ආයතනයේ නිර්වචනය. අපි බලමු. සංවිධානයක් විසින් එහා බැඳී පවතින මහජනතාව අතර හොඳ හිතහා එය පවත්වාගෙන යාම සඳහා ගනු ලබන සැලසුම් සහගත මෙන්ම ස්ථිරසාර උත්සාහ. බ්‍රිතාන්‍යයේ මහජන සම්බන්ධතා ආයතනය නමින් ආයතනයක් තියෙනවා දුවේ පුතේ. ඒගොල්ලන්ගේ තියෙනවා මහජන සම්බන්ධතා කියන්නේ මෙන්න මේකයි කියලා අර්ථකථනය. ඒක තමයි අපේ සිලබස් එකේ අන්තිම නිර්වචන විදිහට දීලා තියෙන්නේ. අපි හිතට ගන්න ඕනේ මොකක් දෙකෙන් කියන්නේ කියලා. කවුරු අතරද? සංවිධානයක් සහ ඒ සංවිධානය සමග බැඳී පවතින මහජනතාවක්. දැන් ඕනම සංවිධානයක් ගත්තහම හැම මිනිහෙක් මේකත් එක්ක බැඳිලා නැහැ නේ. ආයතනයක් එක්ක සංවිධානයක් එක්ක බද්ධ සම්බන්ධ මහජනයක්. අපි ගමු වෙළඳ සමාගමක්, භාණ්ඩ විකුණන තැනක්. ඒ භාණ්ඩ මිලදී ගන්න එන පාරිභෝගික මිසක් මුළු රටේම මිනිස්සු නෙවෙයි. එහෙනම් බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධ ආයතනය කියනවා මහජනයා යනු මහජනයා කියලා කියන්නේ පොදුවේ සියලු මහජනයා නෙවෙයි. හැම කෙනෙක්ම නෙවෙයි. එහෙනම් කවුද? සංවිධානයක් සමග බැඳිච්ච නිශ්චිත පිරිසක්. දැන් ඔයාගේ ඉස්කෝලේ මහජනයා කියන කොටට මම අයිති වෙන්නේ. තේරුණාද දැන්? එතකොට ඔයාගේ පාසල මහජන සම්බන්ධතා හදනකොට ඔයාගේ පාසලත් එක්ක සම්බන්ධ මහජනයා අතර තමයි හඳන්නේ. තේරෙනවා නේද? කිසියම් අපි හිතමු දැන් කෘෂිකාර්මික භාණ්ඩයක්. නේ? මම කෘෂිකාර්මික වැඩවල නිරත වෙන්නේ නැති පුද්ගලෙක්. එතකොට මට ඒ ආයතනයේ භාණ්ඩේ වැඩක් නැහැ. එහෙනම් ඒ කෘෂිකාර්මික භාණ්ඩේ විකුණන ආයතනය කෘෂිකාර්මික භාණ්ඩ මිලදී ගන්න අය තමයි මහජනයා විදිහට සැලකන්නේ. මෙතන හරි ලොකු කතාවක් කියන්නේ. කියන කතාව මොකක්ද දන්නවද? මහජනයා යනු පොදු සියලු මහජනයන් නොවේ. එහෙනම් කවුද? කිසියම් සංවිධානයක් ගත්තාම ඒ සංවිධානය සමග බැඳිච්ච නිශ්චිත පිරිස විතරයි මහජනයා කියලා කියන්නේ. හරි. ඒ මහජනතාව අතර මොකක් කරන එකද? හොඳ හිත ඇති කිරීම, ඒක පවත්වගෙන යාම. හොඳ හිත ඇති කරලා වැඩක් නැහැ, ඉක්මනටම ඛණ්ඩණය වෙනව නන්නේ. ඒක පවතින්න ඕන. ඒ සඳහා ගනු ලබන සැලසුම් සහගත මෙන්ම ස්ථිරසාර උත්සාහ. නිකන් කෙටි කෙටි පැලැස්තර ක්‍රම නෙවෙයි, කාලාන්තරයක් තිස්සේ කල්පවතින ඒ වැඩසටහන් තමයි මහජන සම්බන්ධතා විදිහට කරන්න ඕනේ කියලා කියන්නේ. ඒව කරන්න ඕනේ විදිහකුත් යෝජනා කරනවා. ඒ ආයතනය කොහොමද මහජන සම්බන්ධතා විධි විධාන කොහොමද ක්‍රියාත්මක කරන්න කියන්නේ? සැලසුම් සහගත. ඒ වගේම ඒවා කෙටි කාලෙකින් ඉවර වෙන්න බෑ, දීර්ඝ කාලීන වෙන්න ඕනේ. ඒ වගේම පොදුවේ මුළු රටේම ලෝකෙම මහජනයන් නෙවෙයි, තමන්ගේ මහජනයා පිළිබඳව හිතන්න ඕනේ. දැන් ඕක මම මගේ කියලා දෙන්න. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මම උපකාරක පන්ති පවත්වන ගුරුවරේ, පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක්නේ. ඔබ මේ මගේ උපකාරක පන්තියෙන් අධ්‍යාපන සේවාව මිලදී ගන්න එන පාරිභෝගිකයෝ. එහෙම නැත්නම් ශිෂ්‍යයෝ, ඉගෙන ගන්න එන ශිෂ්‍යයෝ නේ. එතන මම සේවාවක් අලවි කරනවා,
ඔබ ඒ සේවාව මිලදී ගන්නවා. ඕක තමයි ඇත්ත. ඕක තමයි යථාර්ථය. ඔතනින් එහාට මේ ගැන විග්‍රහයක් නැහැනේ නේද? එතකොට මම හැමනිතරම හිතන්න ඕනේ කවුරු ගැන? මම නිතරම හිතන්න ඕනේ මගේ පාරිභෝගිකයෝ ගැන. එහෙම නැත්නම් අපි ඒක ටිකක් ලස්සනට කිව්වොත් අපේ විශේෂෙදි මම හිතන්න ඕනේ මගේ මහ ජනයා ගැන. පැහැදිලි. එතකොට මම මේ වෙලාවේ මගේ මහ ජනයා සඳහා ෂෝට් නෝට් පොත් එකක් දෙන්න. මගේ මහ ජනයා සඳහා අංග සම්පූර්ණ විෂය නිර්දේශය සියල්ල ඇතුළත් කැටි සටහන් පොත් දෙකක් දෙන්න. එතකොට මම ඒක කරන්නේ මගේ මහ ජනයාට විතරයි. ඒක පිටස්තර එළිය සමාජයේ මේ තරගකාරී විභාගයට තරඟ කරන සෙසු ළමයින්ට දෙන්නේ නෑ මම. එතකොට මම හිතන්නේ ඒක තමයි බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධ ආයතනෙත් කියන්නේ තමන්ගේ මහජනයා තමයි මහජනයා. ඒ අයව තමයි සනාථ කරන්න ඕනේ. ඒ අය තුල තමයි සුභ සාධනීය ද කරන්න ඕනේ. ඒ අය තුල තමයි ප්‍රසාදය දිනාගන්න. පැහැදිලි? එතකොට මම ප්‍රෝග්‍රෑම් එක කරලා YouTube එකට දාන එක ඒක වෙනස් කාරණයක්. මේ වෙලාවේ රටේ ලොකු අර්බුදයක් තියෙනවා නේ. ඒක YouTube එකට වීඩියෝ එක විදිහට දැම්මාම අපිට ලංකාවේ සතර දිබ්බාගෙන් අහිංසක දරුවෝ නොසෑහෙන්න පින් දීලා ස්තුති කරලා කමෙන්ට් දාලා තියෙනවා. ඒක දැක්කහම තව තව ඒවා කරලා දාන්න හිතෙනවා. ඒක හරි ඒක සමාජ සත්කාරයක් විදිහට කරන වැඩ. හැබැයි ඒකෙදි මම අනුගමනය කරන්නේ මේ විදිහේ ක්‍රමයක්. මොකද්ද ක්‍රමය? මගේ මහජනයාට සුවිශේෂයි. මගේ පන්තියේ ඉන්න මගෙන් සේවාව මිලදී ගන්න මහජනයා ඔබ ඔබට මේ සේවාව සුවිශේෂව කරන. හරි. ඒ හින්දා ඒක තමයි බ්‍රිතාන්‍ය මහජන සම්බන්ධ ආයතනය කියන්නේ. හරි. මං හිතන්නේ ඒකට ඔබ මේ පන්තිය ලයිව් සම්බන්ධ වෙන ඔබේ ප්‍රතිචාර ඔව්ස ඒක හොඳයි කියන එක. නමුත් මේක එළියේ සමාජගත වුණාම මේකට එන ප්‍රතිචාරය ඊට වඩා වෙනස් ප්‍රතිචාරයක් වෙනවා. YouTube එකේම ගියාම එහෙම කියන්න එපා. අපිත් එහෙම එන්න පුළුවන්. අපි බලමු කමෙන්ට්ස් එනකොට. හරි. නමුත් ඒක තමයි පාඩම. ඒක තමයි මේ පැහැදිලි කිරීම. ඔව් මට නියමයි සර් කියලා හැමත් ඒවලා තියෙනවා. ඔව් තරඟකාරී විභාගයකදී මගේ යටතේ පුහුණු වෙන අයට විතරක් මම දෙන ඒවා තියෙනවා. හරි. අපි යමු ඊළඟ කතාවට. ඒ නිර්වචන වලින් තමයි මම ඔබට පැහැදිලි කළේ මහජන සම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන මහජන සම්බන්ධතා අවශ්‍ය අවස්ථා. බලන්න. මහජන සම්බන්ධතා අවශ්‍ය අවස්ථා. අපි එකින් එක කතා කරන්න ඕනේ. ඒතොර තමයි ඔබට හිතට යන්නේ. ඔබ ඉස්සරලාම බලන්න මෙතන අවස්ථා තියෙනවා හතක්. අවස්ථා හතක් තියෙනවා මෙතන බලන්න. ලස්සන කටහඬක් තියෙන දරුවෙක් මේ හත කියවන්න අනිත් සියලු දෙනා වෙනුවෙන් අපි වෙනුවෙන් අන්මියුට් කරලා තමන්ගේ මයික් එක. මහජන සම්බන්ධතා අවශ්‍ය අවස්ථා කියවන්න පුතේ. මහජන ජීවිතයේ ඵලදායි කිරීම සඳහා ඒකාබද්ධතා ඇති කිරීම, සමූහික ක්‍රියාදාම කෙරෙහි ජනතා සහභාගීත්වයේ පුළුල්ව ලබා ගැනීම, නව භාණ්ඩ හා සේවා හඳුන්වා දීම, තරඟකාරීත්වයක් පවතින අවස්ථාවක ඇතිවන ප්‍රතිවිරෝධය ජය ගැනීම, සංවිධානයක් හා එහි පාර්ශ්වකරුවන් අතර ඇතිවන මතභේද සමනය කිරීම, ආයතනයේ ප්‍රතිරූපයට වන හානි අවම කිරීම, ආපදා අවස්ථා කළමනාකරණය කර ගැනීමට උදව් වීම. අපේ අර කර්කස රළු නිතර ඇහෙන කටහඬට වඩා නේද ඉතාම හොඳ නිවේදක කටහඬකින් අපිට කරුණු ටික ඉදිරිපත් වුණා. ස්තුතියි ඔබට. අපි මේ ගැන සාකච්ඡා කරමු. බල මහජන ජීවිතය ඵලදායි කිරීම සඳහා ඒකාබද්ධතා ඇති කිරීම. දුවේ පුතේ ඒකාබද්ධතා කියන්නේ මොනවද?
ඔන්නෝයි වචනේ තමයි ඔතන අල්ල ගන්න ඕනේ. ඒකාබද්ධතා. මොනවද ඒකාබද්ධතා කියලා කියන්නේ? ඒකාබද්ධතා කියලා කියන්නේ මිනිස්සු එකිනෙකා එකිනෙකාට සම්බන්ධ කිරීම. එතකොට මහජන ජීවිතය ඵලදායි වෙන්නේ කොහොමද? මිනිසුන් අතර දුරස්ත බවක් තිබුණොත් මිනිස්සු අතර ගැටුම් තිබුණොත් මිනිස්සු මිනිස්සු කුලල් කාගත්තොත් අනිවාර්යෙන්ම මහජන ජීවිත අපේ ජීවිත නේද රටක අනාගතේ ඵලදායි වෙන්නේ නැහැ. එහෙනම් මහජන සම්බන්ධතා අවශ්‍ය වෙනවා අපේ ජීවිත මහජන ජීවිත ඵලදායි කිරීමට. කොහොමද ඵලදායි කරනවා කියලා කියන්නේ? මහජන සම්බන්ධතා මගින් ඒකාබද්ධතාවය ඇති කරනවා. දැන් මම ඕක මේ විදිහට ඔබට පැහැදිලි කරලා දෙන්නම්. දැන් දුවේ පුතේ අපි ඒකාබද්ධතා ඇති කරනවා කියන කාරණයට ගියහම ඔතන ඒකාබද්ධතාවය කියලා කිව්වහම දැන් අපි බලමු අපේ රටේ තියෙන පොලිසිය කියලා ආයතන අහලා දැකලා තියෙනව නේද පොලිසිය? එතකොට මේ පොලිසියයි රටේ මිනිස්සුයි මහජනය කියලා මම ලියන්න රටේ මිනිස්සුයි ඒකාබද්ධ කරොද්ද හොඳ වෙන් කළොද්ද හොඳ? ඉතාම පැහැදිලි පොලිසිය සහ මහජනයා අතර හොඳ සම්බන්ධයක් තියෙනවා නේ. ඒතර තමයි ඒ කියන්නේ හොඳ සම්බන්ධ කියන්නේ ඒකාබද්ධතාව එකතු කරන්න. එතකොට තමයි දියුණුව තියෙන්නේ රට. උසාවිය සහ මිනිස් පන්සල පාසල කෝවිල පල්ලිය සහ මිනිස් අතර ඒකාබද්ධතාවයක් තියෙනවා නම් තමයි මිනිස් ජීවිත ඵලදායි වෙන්නේ හොඳ වෙන්නේ. දැන් මහජන සම්බන්ධතාවලදී මොකද කරන්නේ? පොලිසියේ මහජන සම්බන්ධතාවලදී කරන්නේ මොකද්ද? පොලිසිය සහ මහජනය අතර ඒකාබද්ධතාව ඇති කරනවා. පන්සලේ පල්ලියේ කෝවිලේ මහජන සම්බන්ධතාවලදී මොකද කරන්නේ? මිනිස්සු සහ ඒ ආගමික මධ්‍යස්ථාන අතර ඒකාබද්ධතාව ඇති කරනවා. පාසලේ මහජන සම්බන්ධතාවලින් කරන්නේ පාසල සහ ළමයි අතර ඒකාබද්ධතාව ඇති කරනවා. එතකොට ඒක ඵලදායිද නැද්ද? ඔබට තේරෙන්නවා. එහෙනම් මහජන සම්බන්ධතා අවශ්‍යයි. මොකටද? අවශ්‍ය වෙන අවස්ථාවක් තමයි මහජනයා තුල ඒකාබද්ධතාවය ඇති කිරීම. විවිධ ආයතන විවිධ පුද්ගලයෝ සමග ඒකාබද්ධතාව. දැන් අපි නිකන් සරල උදාහරණයක් ගමු. ආත්මයට රට දියුණු කරන්න බෑ. මම මේ කියන කාරණේ හොඳට විතර ගන්න. පාලකයයි මහජනයයි අතර ඒකාබද්ධතාවයක් නැත. අපි ගමු හිටපු පාලකයා අපේ රටේ අන්තිමටම මීට කලින් හිටපු පාලකයා මෛත්‍රීපාල සිරිසේ ජනාධිපතිවරයා. එතකොට එතුමයි මහජනයයි අතර හොඳ ඒකාබද්ධතාවයක් තිබ්බද නැද්ද? තිබ්බේ නැහැ. ඊට කලින් පාලනය කරපු පාලකයා මහින්ද රාජපක්ෂ. එතුමයි මහජනයයි අතරේ හොඳ ඒකාබද්ධතාවයක් තිබුණද? තිබුණේ ඒකනේ පෙරදුනේ. තිබුණේ. අද පාලකයා ගෝඨාභය රාජපක්ෂ. එතුමයි මහජනයයි අතර හොඳ ඒකාබද්ධතාවයක් තියෙනවද? ඒත් නැහැ. දැන් අපි මේ නෑ 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 කියන එකෙන් ඒකෙන් අපේ රටට අපිට වාසියක්ද වෙන්නේ? නෑ, විනාශයක්. හැබැයි මේ පුටුවේ ගෝඨාභය රාජපක්ෂ නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා හිටියේ කියලා හිතන්නේ. ඒත් ඔබ හිතනවාද මහජනයයි සජිත් ප්‍රේමදාසයි අතර ඒකාබද්ධතාවයක් තියෙයි කියලා? ඒත් නැහැ. ඒ පුතේ අනුරු කුමාර දිසානායක හිටියා කියන්නේ. ඒත් ඔබ හිතනවාද ඒ පාලකයයි මහජනයයි අතර ඒකාබද්ධතාවයක් තියෙයි කියලා? ඒත් නැහැ. එහෙනම් දුවේ පුතේ පාලකයයි මහජනයයි අතරේ ඒකාබද්ධතාවයක් තියෙන්න ඕනේ. මහජනයාට ඵලදායිතාවයෙන් යුතුව රටකට ඵලදායිතාවයෙන් යුතුව ගොඩ යන්න නම් දියුණු වෙන්න. පැහැදිලි. එහෙමනම්
ඕනම ආයතනයක් ඕනම පුද්ගලයෙක් රාජ්‍ය පාලකයා මේ අය සහ මහජනයා අතර ඒකාබද්ධතාවය හදන්නට අනිවාර්යෙන් මහජන සම්බන්ධතාව ඕනේ. පළවෙනි අවශ්‍යතාවයේ පැහැදිලි නේද? හරි. අපි යන් දෙවෙනි අවශ්‍යතාවයට. මහජන සම්බන්ධතාව මොකටද ඕන වෙන්නේ කියන කාරණේ දෙවෙනි එක බලන්න. සාමූහික ක්‍රියාදාම කෙරේ ජනතා සහභාගීත්වය පුළුල්ව ලබා ගැනීම සඳහා. දැන් රටක් විදිහට ගොඩ යන්න නම් ගෲප් හැඟීමක් තියෙන්න ඕනේ, සාමූහික හැඟීමක් තියෙන්න ඕනේ. ඒ වගේම රටක විවිධ සාමූහික ක්‍රියාකාරකම් තියෙනවා නේ. ඒතර සාමූහික ක්‍රියාකාරකම් සඳහා ජනතාව එකතු කරගන්න නම් ඒ ජනතාව අතර සම්බන්ධකම් තියෙන්න ඕනේ. අපි දැන් මෙහෙම ගමු. ආගමික ස්ථානයක් ශ්‍රම දානයක් කරනවා. ආගමික ස්ථානයක ශ්‍රම දානය. ජනතා සහභාගීත්වය ඕනනේ නේද? ඒ සඳහා ආගමික මධ්‍යස්ථානය සහ මහජනය අතර සම්බන්ධයක් තියෙනවා. පැහැදිලි. අපි බලමු. දැන් මේක නාට්‍යයක් තමයි මේක. එහෙම අගය කළ යුතු නිර්මාණශීලී නාට්‍යයක් නෙවෙයි. ඒ වුණාට මේක ජනප්‍රියයි මේ වෙලාවේ රටේ. ඒ හින්දා මම එකෙන් ඔබට මේක පැහැදිලි කරන්නම්. නාඩගම් කාර්යෝ නාට්‍ය තියෙනවා පන්සලක්, ඒකේ ඉන්නවා හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු ගමේ හැම කෙනෙක්ම පන්සලට සම්බන්ධ කරනවා. නේ? ඒ නාට්‍යේ නිපුණී මොකද? නිපුණී 5947 අපි බලමු. එතකොට අපි කියමින් හිටියේ නාඩගම් කාර්යෝ කියන ජනප්‍රිය නාට්‍ය හාමුදුරු නේ. කසිප්ප විකුණන තරාතිරමේ සරාල වගේ අය, ඊට පස්සේ මාස්ටර්ලා වගේ නේද සමාජයේ එක පැත්තකින් මේ සංගීත කලාවේ ඉන්න අය, අනිත් පැත්තෙන් අර අහිංසක දුප්පත් බුද්ධ පූජාව කරන දරුවෝ පවානේ පන්සල සමග සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. එතකොට සාමූහික ක්‍රියාදාමයක් කරන්න ගම දියුණු කරන්න නම් එහෙම කරන්න ඕන. තේරෙනවද? ඒ සඳහා මහජනයා සම්බන්ධ වෙන්න ඕනේ නේ. දැන් කුකුලගේ පිළ වෙනමයි නේද? එහෙම පිළ දෙකක් තිබුණොත් මොකද වෙන්නේ? සාමූහික ක්‍රියාදාමයකට මිනිස්සු එකතු කරන්න බෑ. මං ජනප්‍රිය හින්දා ටෙලි නාට්‍යෙන් ඔබට පැහැදිලි කළේ. ඊළඟට තුන්වෙනි එක. නව භාණ්ඩ හා සේවා හඳුන්වා දී. ඒක අයිති වෙන්නේ ඕන වෙන්නේ කාටද? ව්‍යාපාරිකයින්ට නේ. අලුතෙන් භාණ්ඩයක් ආවහම සේවයක් ආවහම මහජන සම්බන්ධතාව ඕන වෙනවා. ඒ භාණ්ඩය විකුණන්න, ඒ සේවය විකුණන්න. මොකද අලෙවි කරන උපක්‍රම හතරෙන් එකක්නේ මහජන සම්බන්ධතාව කියන්නේ. එතකොට ඒ උපක්‍රමය ඒ විදිහට ඕන වෙනවා. පැහැදිලිනේ? හරි. ඊළඟට තරගකාරීත්වයක් පවතින අවස්ථාවක ඇතිවන ප්‍රතිවිරෝධය ජය ගැනීම. ඒ කියන්නේ තරගකාරීත්වයක් පවතින අවස්ථාවක ඇතිවන ප්‍රතිවිරෝධය ජය ගැනීම. දැන් දුවේ පුතේ අපි මෙහෙම ගම්. දැන් දේශපාලන මැතිවරණයක් කියලා ගම්. දේශපාලන මැතිවරණය මම ඔබට මේ පැහැදිලි කරන්න හදන්නේ මහජන සම්බන්ධතාවයේ අවශ්‍යතාවය ප්‍රතිවිරෝධයක් ඇති වෙන වෙලාවට ඕන වෙන හැටි. ඡන්දයක් තියෙනවා, මැතිවරණයක් තියෙනවා. පක්ෂ විපක්ෂ විවිධ අය ඡන්ද ඉල්ලනවා. එතකොට අපිට මු X නැමති දේශපාලඥයා, Y නැමති දේශපාලඥයා. අපි දන්නවනේ මැතිවරණයකදී මඩ ගහනවනේ නේ, අවලාද නගනවනේ නේ, බොරු චෝදනා එල්ල කරනවා. එතකොට අපිට මු X නැමති දේශපාලඥයා ඡන්ද ඉල්ලනවා මේ දෙන්න. මෙයාට එනවා ප්‍රතිවිරෝධයක්. අපි තුන් මෙයා විසින් නිර්මාණය කරනවා, මෙයා මෙහෙමයි 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 මෙහෙම දේවල් එවනවා. එතකොට මෙයාට මැතිවරණ ව්‍යාපාරයේ ජයග්‍රහණය කරන්න නම්, ඡන්ද ලබා ගන්න නම් මිනිස්සු අතරේ මහජන සම්බන්ධතා රැක ගන්න. නේ? ඒ සඳහා එක්ස්ට සිදු වෙනවා විවිධ මහජන සම්බන්ධතා උපක්‍රම අනුගමනය කරන. පැහැදිලි. ඒක තමයි ප්‍රතිවිරෝධයක් අවස්ථාවක ඒක ජය ගන්නට මහජන සම්බන්ධතා අවශ්‍යයි කියලා කියන්නේ.
ඒක දැන් වෙළඳ දැන්වීම වලින් මේක කරන්න බෑ ඒ වගේ තැනකනේ කොහෙත්ම ප්‍රසිද්ධියෙන් කොහොමවත් කරන්න බෑ දෙන්නම ප්‍රසිද්ධයි ප්‍රසිද්ධ පුද්ගලයෙකුට මඩ ගහනකොට මඩක් ප්‍රසිද්ධ වෙලා ඒකට තියෙන එකම විකල්පය මහජන සම්බන්ධතාව පැහැදිලිනේ හරි අපි බලමු ඊළඟ කරුණු අපි බලමු ඊළඟ කරුණ බලන්න සංවිධානයක් හා එහි පාර්ශවකරුවන් අතර ඇතිවන මතභේද සමනය කිරීම සංවිධානයක් සහ එහි පාර්ශවකරුවන් අතර ඇතිවන මතභේද සමනය කිරීම අපි මේ විතමු කිසියම් වෙළඳ සමාගමක් තියෙනවා එහි සේවකයෝ ඉන්නවා මේ දෙකළු අතර ගැටුමක් ඇති වෙනවා සමහර ලාවට ගැටුම දුර දිග ගියොත් ආයතනය වහන්න වෙනවා අයිතිකාරයාට නේ අපේ රටේ බාටා කියලා සපත්තු සෙරප්පු කම්පැනියක් තිබ්බව බහලා ඇති බාටා කියලා අද නේ සේවකයෝ අතරේ දීර්ඝකාලීන වැඩ වර්ජනයක් තිබුණා කම්පැනි ඉවරයි සංවිධානය සහ පාර්ශව කරුවෝ වන සේවකයෝ අතර මතභේදයක් ඇති වුණා වහලා දැම්මා පැහැදිලිද ඒ හින්දා ඒ වගේ වෙලාවට මාජන සම්බන්ධතාව ඕන වෙනවා හරි අපි හිතමු කිසියම් සංවිධානයක් කියන එකට අපි ගමු ආයතනයක් කියන එකට අපි ගමු ව්‍යාපාරික නොවන ආයතනයක් ව්‍යාපාරික නොවන සංවිධානය. ඒ පාර්ශව කරුව කියන අයට ගමු ගමේ මිනිස්සු. අපි ගමුකෝ අවමංගල්‍ය ආධාර සමිතියක්. ඒකේ සමාජික පාර්ශව කරුව. අවමංගල්‍ය ආධාර සමිතියත් එක්ක ගැටුමක් ඇති වෙනවා ගමේ මිනිස්සු. නේ? එතකොට ඒක සමනය කරන්නට මහජන සම්බන්ධතාව ඕන වෙනවා. ඊළඟ එක. ආයතනයේ ප්‍රතිරූපයට වන හානිය අවම කිරීම. ආයතනයේ ප්‍රතිරූපයට වන හානිය අවම කරන්නට මහජන සම්බන්ධතාව ඕන වෙනවා කියලා කියයි. ආයතනයකට මොකටද දරුවනේ ප්‍රතිරූපය? ආයතනයකට පුද්ගලයෙකුට මොකටද ප්‍රතිරූපය? ප්‍රතිරූපය කියන්නේ මොකක්ද? දැන් මා පිළිබඳ ප්‍රතිරූපය තියෙන්නේ ඔබ ළඟ. ඔබ තුල තමයි මම පිළිබඳ ප්‍රතිරූපය තියෙන්නේ. එහෙනම් සංවිධානයක් හෝ ආයතනයක්. සංවිධානයක් හෝ ආයතනයක් පිළිබඳ ප්‍රතිරූපය තියෙන්නේ කා තුලද? මහජනයා තුල. මහජනයා තුල. අපි හිතමු මේ පුද්ගලයෙක් කියලා. අපි හිතමු දේශපාලඥයෙක්. ප්‍රතිරූපයක් තියෙන්න ඕනේ නේද මහජනයතුල? ඔව් නැත්තම් ඡන්දේ පරදින. අපි තුම ආගමික නායකයෙක්. පූජකයෙක්. මහජනයතුල ප්‍රතිරූපයක් තියෙන්න ඕනේ නේද? ඔව් නැත්තම් ඒ ආගමික මධ්‍යස්ථානය ජනශූන්‍ය වෙනවා වැහෙනවා. ප්‍රතිරූපය. ඇදද? ගුරුවරයෙක් පිළිබඳ ප්‍රතිරූපය තියෙන්න ඕනේ දරුවතු. එතකොට තමයි ඒ ගුරුවරයාගේ සේවාව ලබා ගන්නට දරුවෝ එන්නේ. ඇහැදලි? එහෙනම් මට පුළුවන් මගේ ප්‍රතිරූපේ හදා ගන්න ඔබ තුල මහජන සම්බන්ධතාව උපක්‍රම මගේ. හරි. දැන් මම අද මගේ මේ සේවාව ඔබට ලබා දෙන්න මහජන සම්බන්ධ උපක්‍රමයක් අනුගමනය කළා. මට කියන්නේ ඒක ඔබට හානියක් වෙනවද කියලා. සැප්තැම්බර් මාසෙට මුදල් ගෙවපු ඔක්කොටම මම ලින්ක් එක දුන්නා. අගෝස්තු මාසෙට මුදල් ගෙවපු ඔක්කොටම මම ලින්ක් එක දුන්නා. මගේ පන්ති හතරේ නගර තුනේ පන්ති හතරේ කවදා හරි දවසක මට මුදලක් ගෙවලා තියලා සමාජික වෙලා හිටපු හැම කෙනෙකුටම මම ලින්ක් එක දුන්නා. ඊට අමතරව මාව විවිධ ක්‍රමවලට හඳුනගෙන මේ ලංකාවේ හැමතැනින්ම මගේ පන්තියට එන්නට මේ වෙලාවේ උත්සාහ කරන අපි ගෲප් එකක් හදලා අලුතෙන් එන්න හදන අයට ඒ අයටත් ලින්ක් එක දුන්නා. ඒතර මේක මහජන සම්බන්ධ උපක්‍රමය. පැහැදිලි. ඒතර මේ මහජන සම්බන්ධතා උපක්‍රමය මං අහන්නේ මහජනයවන ඔබට අවාසියක් නෑ ඒක හරි ප්‍රයෝජනයක් ඔබට මේ වෙලාවේනේ. ඔබ ඔබේ දෙමව්පියෝ රට ලෝකය විපතකට පත් වෙලා තියෙන. එතකොට අපි අපිට කරන්න පුළුවන් දෙයක්
ඔබට කරනවා. එතකොට මම මේ අද පන්තිය රෙකෝඩ් කරනවා. ඒ වගේ මේක YouTube දාන්න. හරි. එතකොට ඒක මහජන සම්බන්ධතා උපක්‍රමයක්. එතකොට මේ වෙලාවේ A level මීඩියා කරන 2021 විභාගයට යන 27000කට ඒක විවෘතයි. පැහැදිලි. එතකොට ඒකෙන් අනිවාර්යෙන්ම ගුරුවරයෙක් විදියට මගේ ප්‍රතිරූපය ඉහළ යනවා. පැහැදිලි. සමහර අය අහනවා ඇයි දෙරණෙ ගිහින් නොමිලේ උගන්වන්නේ කියලා. ඒ මේව දන්නේ නැති අය. ඇයි උගන්නන පාඩම් YouTube එකේ දාන්නේ කියලා. ඒ මේව දන්නේ නැති අය. විෂයන් දන්නේ නැති අය. පැහැදිලි. මේ වෙලාවේ තියෙන සමාජ තත්ත්වය තේරුම් ගන්න නැති අය. ළමයින්ගේ මානසිකත්වය හඳුනන්න නැති අය. පැහැදිලි. මම මගෙන් උදාහරණයක් අරන් මේ පාඩම පැහැදිලි කරනවට එක පැත්තකින් මට සමා වෙන්න. ඔබට එතකොට ඒක තේරෙනවා හොඳට. ඒකයි මම ඒක ගත්තේ. පැහැදිලි. ඒකෙන් මගේ ප්‍රතිරූපය මුකුත් වෙන්නේ හානි වෙන්නේ වැඩි වෙනවා. ප්‍රතිරූපය හැදෙන්නේ මේ රටේ ඒ ලෙවල් කරන දරුව තුළ. පැහැදිලි. එතකොට මේ වැඩසටහන ඒ ලෙවල් මීඩියා ගුරුවරුන්ටත් බලන්න පුළුවන්. නේ? එතකොට මගේ ප්‍රතිරූපය කඩාවැටෙන්නේ ගුරුවරු තුළත් මා පිළිබඳ ප්‍රතිරූපයක් ඇති වෙයි. ඇති. ඊළඟ එකට අපි යමු. තව ටිකකින් ඔබේ හඬ ඔන් කරනවා මම. ඒතර ඔබේ අදහස් කියන්න පුළුවන්. හරි. ආපදා අවස්ථා කළමනාකරණය කර ගැනීමට උදව් වී. දැන් දුවේ පුතේ මේ වෙලාවේ ලොකු ආපදාවක් තියෙනවනේ රටේ. නේ? ආපදා කියන්නේ මොනවද? මම පැහැදිලි කරන්න. ආපදාව ආපදා කියන මොනවද ආපදා කියන්නේ? ආපදාවක් කියලා කියන්නේ පුද්ගල ජීවිතවලට හෝ දේපලවලට පුද්ගල ජීවිතවලට හෝ දේපලවලට හානි වන ඕනෑම තත්ත්වයක්. ගම් වතුර ආපදාව. අක්ගාල බලන්නකො පුද්ගල ජීවිතවලට දේපලවලට හානි වෙනවා නම් ආපදාව. සුනාමි ආපදාවක්, භූකම්පන ආපදාවක්, යුද්ධ ආපදාවක්. ඒ වගේම කොවිඩ් ආපදාව. නේ? ජීවිත විනාශ වෙනවා, දේපලත් එහෙමයි නේ. ඒ හානි වෙනවා ආපදාව. මේ ආපදා වේලාවක මහජන සම්බන්ධතා හරි වටිනවා නේ. මහජන සම්බන්ධතා උපක්‍රම වලින් තමයි සමහර ආයතන මේ වෙලාවේ හොඳ ප්‍රතිරූප හදාගෙන තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අවි අතට ගත්ත හමුදාව පිළිබඳව සාමාන්‍ය මහජනය තුළ එහෙම ලොකු ප්‍රතිරූපයක් නැහැ. හැබැයි ආපදා වේලාවේ මහජන සම්බන්ධතා ක්‍රියාත්මක කළාම හමුදාව නේ ආමිකාරය රණවිරුව වෙනවා නේද? ඩොකා, නර්ස්, රෝහලේ සුළු සේවකයෝ සුවවිරුව වෙනවා. ඒ ආපදා වෙලාවේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය, ඒගොල්ලෝ මහජනයා වෙනුවෙන් කරන සුබ සාධනය, වැඩපිළිවෙල. පැහැදිලිද? එතකොට හමුදාකාරය රණවිරුව වෙලා නේද? රෝහල් කාර්ය මණ්ඩලයේ සුවවිරුව වෙනවා. ඒ ආපදා තුළ මහජන සම්බන්ධතා. ඇදලින් හරි. ඊළඟට අපි බලමු මහජන සම්බන්ධතා පිළිබඳ කතාවේ ඊළඟ අදියර. අපි මහජන සම්බන්ධතා විවිධ අවස්ථාවලට වර්ගීකරණය කිරීමක් කරනවා. මහජන සම්බන්ධතා මේ විදිහට අවස්ථානු වර්ග කරන මොනවාද ඒ වර්ග? රාජ්‍ය මහජන සම්බන්ධතා, ආයතනික මහජන සම්බන්ධතා, ව්‍යාපාර මහජන සම්බන්ධතා, වෘත්තීය මහජන සම්බන්ධතා කියලා. හරි. එතකොට ඊට කලින් මම පුංචි අවස්ථාවක් දෙන්නම් ඔබට. ඔබේ හඬ චුට්ටක් අවදි කරන්න. ඔබට මෙතෙක් උගන්වපු දේවල් ඇසුරෙන් යම් අදහසක්, යෝජනාවක්, චෝදනාවක්, ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒක මගෙන් අහන්න.
තමන්ට පුළුවන් තමන්ගේ මයික් එක ඔන් කරලා කතා කරලා ඒ මයික් එක ඕෆ් කරගන්න. හරි. කතා කරන්න ඕන කෙනෙක්. කතා කරන්න. අදහසක් ප්‍රශ්නයක් ඕන එක. වෙන්දරඩා ඇත්තනම් සර් මේ මෙහෙම කරන්නේ හොඳට තේරෙනවා. ඔව්. ඔබේ අදහස ස්තුතියි. මමත් ඒක තේරුම් ගත්තා ඇත්තටම. එතකොට අර එක මොහොතක මුළු පාඩමම වදිනවනේ නේ. නැත්තම් එක පාඩමක් එක මාතෘකාවක් කොහොම හෝ වරන් කරනකොට ඒක අර එක පාරට වදින්නේ නේ. ඔව් අර නිර්මාණාත්මක කියන දේ පොඩ්ඩක් සර් ගොඩක් භාවිත කරලා අර ඒ සංවේදනේ මේ ඒ ගොඩක් හොඳයි කියලා හිතනවා වෙන්දරඩා. උගන්නපු දේවල් වලින් ප්‍රශ්නයක් වුණත් අහන්න. ඕ අනිත් අය. සර් ඇත්තටම සර් මේ කරන ක්‍රමය ගොඩක් හොඳයි සර් මොකද ගොඩක් ඒ වගේ තමයි සර් ගොඩක් හොඳට කරනවා සර් මේ ඒ වගේම තමයි සර් දැන් ගොඩක් ගුරුවරු ළමයි ගැන හිතන්නේ නැහැ නේ සර් ඒත් සර් හොඳට ළමයි ගැන හිතනවා සර් මොකද සමහර ගුරුවරු සර් සද්ධි ගෙවන්න බැරි වුණොත් ගෲප් වලින්ත් අයින් කරනවා සර්. ඔව් ඉතින් අපේ දරුවන්ට එහෙම කරනවා අපේ දරුවන්ට උගන්නන ගුරුව. සර් දැන් මම දන්න ගොඩක් අයවත් එහෙම අයින් කරා සර් ඉතින් ඒක ඇත්තටම මේ වෙලාවෙ එහෙම කරන එක ඇත්තටම ඉතින් ටිකක් ඒක ඇත්තටම හොඳ නෑ නේද සර් දැන් සර් ළමයි ගැන හිතනවා නිසා ඇත්තටම ගොඩක් ස්තුතියි එහෙම ළමයි ගැන හිතනවට සර්. අනිත් එක ඉතින් අනිත් කාරණේ ඉතින් ඔ මේ අපේ දරුවෝ ගත්තාම මට ඒ දරුවෝ මොන ප්‍රශ්නේ තිබ්බත් මුදලොත් ගෙවනවා මාසේ ඇතුලේ කොහොම හරි මම ඔය මේ ඔක්කොටම ලින්ක් දැම්මට ඒ දරුවෝ හැම කෙනෙක්ම මට මුදලොත් ගෙවනවා ඒ හින්දා මේ අර මම එහෙම කරාට දරුවොත් මට ඒ විදිහට එහෙම සලකනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ජනමාධ්‍ය ගැන මුල්ම සංවිධිත ජනමාධ්‍යයි මුල්ම ජනමාධ්‍යයි කියන එක දෙකම එකයිද සර්? මෙහෙමයි. අපි මුල්ම ජනමාධ්‍ය කිව්වහමත් පුවත්පත මුල්ම සංවිධිත ජනමාධ්‍ය කිව්වහමත් පුවත්පත තමයි ගන්නෙ. හොඳේ. ඒකේ අර ප්‍රශ්නයක් තියෙනවා මගේම ඉගැන්වීම තුළ අවස්ථා දෙකකදී මං කිව්වනේ අර ගුවන්විදුලිය සහ පුවත්පත කියලා. නේද? සංජනා? ඔව් සර්. ඔව් ඒකෙදි අපි නිශ්චිත එකඟතාවයකට ආවා පුවත්පත තමයි. දෛනික ජීවිතයේදී අපි සංනිවේදනකාරයක් විදියට වැඩිපුරම කරන්නේ මේ ශ්‍රවණයද නැත්නම් රූපණයද කියන දෙකෙන් ගත්තොත් අපිට ගන්න පුළුවන් ශ්‍රවණය නේද සර්? ශ්‍රවණය ඔව් සර් ඉස්කෝලේ මේ ටීචර් කරපු පේපර් එක ටීචර් මේ කිව්වා රූපණය තමයි එන්න ඕනේ මේ කියලා. රූපණය කියන්නේ පුතේ රංගණය කියන එකනේ අපි රංගපාන්නේ නෑනේ හැම වෙලාවෙම ඔලේ. අපි වැඩිපුර කරන්නේ දැන් පුටුවේ වාඩි වෙලා ඉන්නවා කියන්නේ අපිට ඇහෙනවා එක එක ඒවා. ශ්‍රවණය තමයි වැඩිපුරම කරන්නේ. Thank you sir. ඒක නිශ්චිතයි. හරි. සර් ඒකට මේ අර නිර්වාචික උපක්‍රම එහෙමත් අපි කියන්නේ දෛනික ඒවා ඇතුළත් වෙන වෙනවද? ඒ කියන්නේ කොකටද? රූපණයට රූපණයට අපි කියන්නේ දැන් රූපණය කියන්නේ පුතේ වෘත්තීය කාර්යයක් විදිහට හෝ සංනිවේදනමය කාර්යයක් විදිහට රංගණයේ යෙදීම කියන්නේ. ඔව්. එතකොට රංගණයේ යෙදීම කියන එක අනිවාර්යයෙන්ම අපි ජීවිතේ හැම වෙලාවෙම කරන්නේ නෑ. ඔව් සර්. ඒකට මේ නිකන් ඔය අපි නිර්වාචික ඒ කියන්නේ දැන් උපක්‍රම අයිති වෙන්නේ නෑ නේද? මට ඔයා උදාහරණයක් කියන්නකෝ මම ඒකට කියන්නම් ඒක අයිතිද නැද්ද කියලා. ආව දැන් අපි නිකන් ඉන්න ගමන් මොන හරි ඉංග්‍රීසි කරන ඒවා ඉති වෙන්නේ නැහැ නේද රූපණයට?
නෑ රූපණය කියන්නේ පුතේ කියන්නේ රංග කාර්යයක නිරත වීම වගේ එකක්. ඒකට ඊට වඩා රංගපෑමක් කරන්න ඕන. ඔව්. ඒ කියන්නේ ඔය නිකන් දැන් මෙහෙම මම දැන් මම මෙහෙම ඉන්නකොට යම් යම් දේවල් නිර්වාචිකව සංනිවේදනය වෙනවනේ. ඔව් සර්. හැබැයි ඒක රූපණයට ගන්න නෑ අපි. ඔව් සර්. හරි. සර් ගැටලුවක් තියෙනවා අහන්න බලන්න. අහන්න. සර් මහජන සම්බන්ධතා නිර්වචන පහක් තියෙනවා නම් ඒ පහම අපි අනිවාර්යයෙන්ම පාඩම් කළ යුතුයි නේද සර්? අනිවාර්යයි. අනිවාර්යයි. ඔව්. එතකොට සර් මේ සිලබස් එකේම මීඩියා සිලබස් එකේම ගොඩක් නිර්වචන තියෙනවා. ඉතින් සර් මම පාඩම් ක්‍රමයේ කරන ක්‍රමය අනුව මම සේරම නිර්වචන එක පොතක ලියාගෙන ඒ මම ඔක්කොම නිර්වචන දීලා තියෙනවානේ පුතේ කොලේකට. කොලේකට. ආ මට ඒක හම්බෙලා තියෙනවා. ඔව් මේ ඔව් ඔයා මේ අපේ රාජ්‍යෙන් කිව්ට් එහෙම ගෙන්න ගන්නකොට පොඩි කෝල් එකක් දාලා ගෙන්න ගන්න අපේ ඉතුරු වෙලා තියෙනවා කොළ මුළු පාඩමේම නිර්වචන print කරලා මෙහෙම ඒ ඒ ඒ පෝ ඩබල් කොළයකට ඒ 3 කොළයකට මම අරන් තියෙනවා. එතකොට ඔයාට හරි ලේසි මුළු පාඩමේම නිර්වචන එක මොහොතේ බලලා පාඩම් කරගන්න පුළුවන්. නීමයි සර් thank you very much. ඒ කොළේ නැති අය කරුණාකරලා ගෙන්න ගන්න මේ මෙහෙමයි දැන් ඕගොල්ලන්ට අපි හිතමු කුරිය ගාස්තුව ඇත්තටම ගෙවා ගන්න බෑ කියලා. හිමීට රාජ්‍ය කියන්න අනේ රාජ්‍ය අයියේ මේ මට සල්ලි නෑ කියලා. එතකොට රාජ් මගෙන් ඇවිල්ලා අහනවා සර් මේ මම අපේ සල්ලි වලින් ගෙවලා දාන්නද කියලා. එතකොට මම කවදාවත් එපා කියන්නේ නෑ. අහන්නෙත් නෑ රාජ් මගෙන්. ඔයාට ඒක නොමිලේවයි. ඔයාට ගෙවා ගන්න සල්ලි නැත්තම්. ඒ හින්දා එහෙම කාරණා ගැන නම් හිතන්නවත් එපා. මේ එහෙම අපි එවනවා හොඳේ. තව එකක් කෙනෙකුට කතා කරන්න දෙන්නම් ඊට පස්සේ අපි අපේ වැඩේට යන්න. සර්. ඔව්. ශ්‍රී ලංකාව තුල අතීතයේ මහජන සම්බන්ධතා භාවිතා කළ ආකාරයේ කරුණු හතරක්. ඔව්. ඒක දුව අපි ඇත්තටම මේ ඔව්. ඔව් හරි. ඒක අපි ඇත්තටම අපේ රිවිෂන් පන්තියේදී සාකච්ඡා කරනවා. දැන් මෙතනදී අපි අරන් තියන්නේ දුව ප්‍රධාන වශයෙන් මහජන සම්බන්ධතා යනු කුමක්ද නිර්වචන අවස්ථා එහෙම ප්‍රධානම ටික තමයි මේ පැය දෙක ඇතුලේ කරන්නේ හරි එතකොට අර ලෝකේ මුල් කාලීන ඉතිහාසයේ මහජන සම්බන්ධතා කාර්ය කරපු එක එක අය ඉන්නවා ඒව ඔක්කොම අපි මේ තියරි පන්තියේ උගන්වලා තියෙනවා රිවිෂන් එකේදීත් ඒව උගන්වනවා තේරුණාද මං කියන දේ ඔව් සර් ඔව් දැන් මිසර ඒ ඊට පස්සේ එක එක පාරාව රජ පෙළපත ඔහම මහජන සම්බන්ධතා භාවිත කරපු ඓතිහාසික අවස්ථා කීපයක් තියෙනවා හතරක් පහක් තියෙනවා ඒ ඔක්කොම අපි රිවිෂන් පන්ති උගන්වනවා හොඳේ හරිද සර් ඔව් සර් ආයතනයේ ප්‍රතිරූපයට හානි වෙනවා කියනකොට සර් ඒ කියන්නේ මහජනයාට අර මේ ආයතනයේ පිළිබඳ තියෙන විශ්වාසය නැති වෙනවා වගේ විශ්වාසය නැති වෙනවා තරහක් ඇති වෙනවා හරි සර් දැන් ආපදා අවස්ථාවක ඔයා යනවා අපේ ටියුෂන් පන්තියකට සල්ලි ගෙවන්න ඒ ගියහම ඔයාට නොඑක් කෙනෙහිලිකම් කරනවානේ අරව මේවා කරනවා නැත්නම් ඔබේ තාත්තා යනවා ටියුට් අරන් එන්න එතකොට තාත්තට ඒ ආයතනෙන් හොඳ විදිහට සුවදසිල්ලව කතා බහ කරන්නේ එතකොට අවුල් වෙලා යනවා නේ අදත් එහෙම සිදුවීමක් වුණා මට ඒක ආයතනිකට අපේ දරුවෙක්ගේ තාත්තා කෙනෙක් ගිහිල්ලා එයාට ටියුට් ගන්න ගියාම ප්‍රශ්න පැන නැගලා මං ටක් ගාලා කිව්වා ඔය හරි මේ ඔය ළඟම තියෙන උන්ට අනිත් ආයතනෙට ගිහිල්ලා ඒ වැඩේ කරගන්න කියලා මං එහෙම යව්වා මොකද එතකොට ඒ ආයතනවල ඉතින් ප්‍රතිරූප නේද විශ්වාසය ඊළඟට සුහදත්වය ඊට පස්සේ ලෙන්ගතුක මේ මුකුත් නැති වෙනවනේ ඊට පස්සේ තරහක් වෛරයක් තමයි ඇති වෙන්නේ ඒක තමයි ඒ කියන්නේ හරිද හරි හරි එහෙනම් අපි යන්න පාඩමට සර් නිර්මාණාත්මක සංනිවේදනය කියන පාඩමෙනුයි මේ මට මේක හිතුනේ දැන් අපි සර් රූපවාහිනී ටෙලිනාට්‍යයක් වගේ දෙයක් නරඹලා අපි ඒ චරිත තුලින් අපි තුල ඒ දැකීම ඇති කරගත්තම ඒක නිර්මාණාත්මක සංනිවේදනයට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්ද මට ආපහු ප්‍රශ්න කියන දුව ඒ කියන්නේ සර් අපි දැන් ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් වගේ දෙයක් බලලා අපි ඒ චරිතේ නිකන් අපි ඒක ආරූඪ කරගන්නවා වගේ නිකන් අපි ඒක ඒක අයිති වෙන්නේ දුව සමාජානියෝජනය කියන එකට සමාජානියෝජනයේදී තියෙනවා අනුකරණය කියලා එකක්
ඊට පස්සේ තදාත්මීකරණය කියල එකක් ඊට පස්සේ භූමිකා නිරූපණය කියල එකක් හරි දැන් අපිට පුළුවන් නාට්‍යයක චරිතයක් අනුකරණය කරන්න එතකොට අපි සමාජාන යෝජනය වෙනවා දැන් මෙහෙම හිතන්නකෝ චූටි කාලේ නාට්‍යයක ගුරුවරයෙක් උගන්වනවා බලලා මම ඒක අනුකරණය කළා කරනවා එතකොට ඒක මට වාසිසහගත විදියට මගේ සමාජාන යෝජන ක්‍රියාවලියට බලපාන හරි එතකොට තදාත්මීකරණය කියලා කියන්නේ ඒ පුද්ගලයාව තදින්ම දැනෙනවා බලපානවා කියන එක අනුකරණය කියන්නේ බලලා එයාගේ යම් යම් ගති ලක්ෂණ පවර ගන්න. තදාත්මීකරණය කියන්නේ මේ පුද්ගලයා බවටම පත් වෙනවා. දැන් මයිකල් ජැක්සන්ව follow කරලා කොණ්ඩ එක හදා ගන්නවා මයිකල් ජැක්සන් විදියට, ඇඳුම් හදා ගන්නවා මයිකල් ජැක්සන් විදියට එහෙම. ඒක තමයි තදාත්මීකරණය කියන්නේ. තදට යාව අනුකරණය කරන එක තදාත්මීකරණය. ඊළඟට භූමිකා නිරූපණය. අපි පොඩි කාලේ බස් එකේ ඩ්‍රයිවර් එළවනවා දැකලා නේද? ගෙදර ඇවිල්ලා පුටුවක් අරගෙන එළවනවා. ඊට පස්සේ කාලෙක අපි වාහනයක් එළවනකොට අරවා නිකන් අපේ ජීවිතවලට බලපානවා හොඳ විදිහට. ඒකට කියන්නේ සමාජාන යෝජනය කියලා. එතකොට නාට්‍යයක් බලලා අපි එහෙම අනුකරණය කරනවා නම්, භූමිකා නිරූපණය කරනවා නම්, තදාත්මීකරණය වෙනවා නම් ඒක සමාජාන යෝජනයට තමයි අයිති වෙන්නේ. හරි? හරි සර් ගොඩක් ස්තුතියි. රයිට්. අපි යන්නේ. ආය අවස්ථාවක් දෙන්න වැඩේ. සර්. ආ අහන්නකෝ. සර් මේ පුංචි අදහසක් දක්වන්න තියෙනවා මේ මට කියලා ගන්න පුළුවන්ද මේ සර් දැන් අර මේ වෙලාවේ අර මනුෂ්‍යත්වය කොම යට ගිහිල්ලා තියෙන වෙලාවක මේ මට හිතුණා මේක මං කිව්වොත් හරි නැහැ කියලා කිව්වේ නැත්තම් මේ දැන් සර් කිව්වා ටියුට් එවනවා ළමයිට සල්ලිවත් ඕනේ නැහැ ඒ වගේ අවස්ථාවල් පිළිබඳව සමහර අය හිතනවා ඇති මේ සර් මෙහෙම කියනවා නිකන් බොරුවට කියනවට මේ කවුරුත් මේවා කරන්නේ නැහැ කියලා මේ මම දැන් මම සර්ගේම ගම්පලාතේ ගොඩාක් දුෂ්කර ගමක ඉන්න කෙනෙක් මේ සර්ගේ පන්ති වලට මම දැන් මාස කීපයක් එකතු වෙලා අද වෙනකන් මේ කිසිම මුදලක් මගෙන් ගන්න නැහැ සර් හැම ටියුට් එකක් මෙවනවා මේ මම අහන්න කලින් රාජ්‍ය අය මට කතා කරලා අහනවා මේ ටියුට් ගන්න නැද්ද මම මතක් කරන්න ඕනද කියලා ඉතින් මේ මම හිතන්නේ මේ වෙන ගුරුවරයෙක් කරනවා කියලා අපේ ගෙවල් වල දෙමාපියෝ පව පුදුම වෙනවා මේ ඇයි මෙහෙම ගුරුවරයෙක් කරන්නේ කියලා කියන්නේ සර්ගේ ටියුට් හැමදේම මැගසින් ටයිප් එකෙන් කරන හරිම අනර්ග තත්ත්වයේ දේවල් ඒවා හැම දෙයක්ම මට මේ නොඅඩුව හැම දෙෙම මට එවනවා මගේ ගෙදරට ඒ වගේම සත පහකවත් මුදලක් මගෙන් මේ වෙනකල් සර් අරගෙනත් නැහැ ඉතින් මං කියන්නේ මම හිතන්නේ නැහැ වෙන ගුරුවරයෙක් මේ තත්ත්වෙන් අද මානුෂීය දරුවෝ ගැන හිතනවා ඇති කියලා ඉතින් ඒක පුදුම දෙයක් කියන්න වචන නැහැ ඒ ගැන මේ මට මේකට අවස්ථාවක් ඉදිරියේදී හම්බ වෙනකොට මම මීට වඩා දේවල් කියනවා නමුත් මේ වෙලාවේ මේක මතක් කරේ නැත්තම් ඒක මගෙන් වෙන අඩුවක් කියලා මට හිතෙච්ච නිසා මම මේක මතක් කරේ බොහොම ස්තුතියි සර්ට. හරි සර්. ඉතින් මේ කවුරුත් සැක හිතන්න එපා මොකද සර්ගෙන් සර් ඒ වගේ ගොඩාක් දරුවන්ට කරනවා කියනවත් මම දන්නවා. බොහොම ස්තුතියි සර්. හරි. ඒකට මම පුංචි අදහසක් එකතු කරන්නම් දැන් සුරාජ්ගෙන් මම රුපියල් 2000ක් ගත්තට වඩා නේද? කොච්චර තෘප්තියක් ලැබනවද මං ඔබ ඉස්සරහා සුරාජ්ගෙන් මේ වගේ වචන ටිකක් අහලා. ඒ වගේම අනිවාර්යයෙන්ම සුරාජ් කියන්නේ කැම්පස් යන දරුවේ. එයා කවදා හරි දවසක කැම්පස් ගිහිලානේ අපි දන්නේ නැහැ එයා මේ රටේ කවුරු වෙයිද කියලා නේ. එහෙම වුණාම එයා තුල අපි පිළිබඳ තියෙන ප්‍රසාදය ඒ වගේම එයාගේ ගමනට අපි කරපු උදව්වනේ ඒවා ඉතින් ඊට වඩා ඇත්තටම වටිනවා. හරි. සුරාජ් කියන්නේ හොඳ උත්සාහවන්ත කෙනෙක්. එයා කොළඹ නගරයට ඇවිල්ලා රැකියාවක් කරමින් සල්ලි හම්බ කරමින් පන්ති වලට සහභාගී වුණේ ඊට පස්සේ කොරෝනාත් එක්ක රැකියාව දාලා ගමට යන්න වුණා. එහෙම ගියාම පන්ති ගමන නවතින්නේ නැති වෙන්න තමයි අපි ඒ විදිහට ඒ දේ ඔහු වෙනුවෙන් කළේ. ඒ හින්දා ඔබගේ ඇගයීමට බෙහෙවින් ස්තුති. මම ඒකයි කියන්නේ දැන් ඔබ සමහර ලාවට දන්නේ නැහැ මේවා මේවා කියන්න හොඳ නැහැ. නමුත් අපි මහජන සම්බන්ධතා පාඩමින් හින්දා මම කියන්නම්. දැන් ඔබ මට මේ මාසයේ ගෙවපු මුදල් වලින් මම එක රෝහලක කොවිඩ් වෝඩ් එකට එක දවසක කෑම දුන්නා. හරි. එතකොට දැන් ඒ පින ඔබට එහෙම නැත්නම් මට සල්ලි දීපු ඔබේ දෙමව්පියන්ට මේ වෙනකොට අත්පත් වෙලා. මම මගේ වත්තේ ආදායම් වලින් ලබන මුදල් වලින් නෙවෙයිනේ මේ වැඩේ කළේ. මට එහෙම ආදායම් මාර්ග කිසිවක් නැහැ. ඔබ දෙන මුදල එකතු කරලා තමයි මම වාසි ජීවත් වෙන්නේ. එතකොට ඒ මුදලෙන් මම එහෙම කළා. ඊට අමතරව මේ අපේ අහල පහල මේ වෙලාවේ කොරෝනා කියන්නේ මේ ආසන්නතම ගෙවල් වල මා මේ කියන දේ ඇහෙන සීමාවේ ගෙවල් වල 21 දෙනෙක් ඉන්නවා කොරෝනා රෝගී. අපේ ගෙදර එහෙම වේල් කීපයක් මේ මාසෙ පුරාවට කෑම ඉදිරලා තියෙනවා අය වෙනුවෙන්. ඒ තනිකරම ඔබේ මුදල්. ඒ හින්දා
ඔබට එහෙම ඒ ආකාරයෙන්ොත් ඔබත් පින් කරගන්නවා එහෙම දේවල් තියෙනවා හරි එහෙනම් අපි මාතෘකාවට පාඩමට යනවා හරි එහෙනම් මම ඔබව පොඩි මොහොතකට නැවත මියුට් කරනවා මගේ වැඩේ සඳහා බලමු අපි ඉන්නේ මහජන සම්බන්ධතා අවස්ථා වර්ගීකරණය කියන තැන. ඒතර මෙතන ඊටාම පැහැදිලිව තියෙනවා අවස්ථා කීපයක් එකක් තමයි රාජ්‍ය මහජන සම්බන්ධතා. ඊළඟ එක තමයි ආයතනික මහජන සම්බන්ධතා. ඊළඟ එක තමයි ව්‍යාපාර මහජන සම්බන්ධතා. ඊළඟට තමයි වෘත්තීය මහජන සම්බන්ධතා වෘත්තීය මහජන සම්බන්ධතා ඊළඟට තමයි මාධ්‍ය මහජන සම්බන්ධතා මාධ්‍ය මහජන සම්බන්ධතා හරි දැන් අපි මේ කතාව ටිකක් දිගට කරන්න ඕන අපි බලමු රාජ්‍ය මහජන සම්බන්ධතා කියන්නේ දුවේ පුතේ මේක දෙකක් තියෙනවා එකක් රාජ්‍ය කියන එක රාජ්‍ය කියන බලගතු ආයතනය විදේශීයයන් සමග විදේශීය රටවල් සමග මහජන සම්බන්ධතා පවත්ව ගන්න ඕන. අනිත් එක තමයි රාජ්‍ය කියන එක දේශීය අය සමග මහජන සම්බන්ධතා පවත්ව ගන්න ඕන. දැන් අපිට රටක් විදියට හුදකලාව ගමනක් යන්න බැහැ. අපේ වගේ රටක අපිට තියෙන සම්පත් අපිට තියෙන ආර්ථිකය අපිට තියෙන ඒ දේවල් එක තනියෙන් ගමනක් යන්න බෑ. ඒ හින්දා අපි නිතරම රටක් රාජ්‍යයක් විදියට ශ්‍රී ලංකා රාජ්‍ය විදියට විවිධ විදේශීය රටවල් සමග මහජන සම්බන්ධතා පවත්ව ගන්න ඕන. ඒ වගේම රාජ්‍ය තුල තියෙන පාලන තන්ත්‍රයට දේශීය වශයෙන් මහජන සම්බන්ධතා පවත්ව ගත්තේ නැත්නම් ඒගොල්ලෝ දේශපාලනිකව මැතිවරණවලදීම පරාජය වෙනවා. එතකොට දේශීයව මහජනයා සමග මිනිස්සු සමග අපි සමග දේශීය ආයතන සමග සම්බන්ධකම් පවත්වන්න ඕනේ රජය. ඒ වගේමයි විදේශීය ආයතන විදේශ රටවල් සමග මහජන සම්බන්ධතා පවත්වන්න. අපි ඒවට කියනවා රාජ්‍ය මහජන සම්බන්ධතා කියලා. අපි දැන් මේ ඉන්නේ මහජන සම්බන්ධතා වර්ගීකරණය තුල. මේ වර්ගීකරණය තුල තමයි අපි එකක් රාජ්‍ය මහජන සම්බන්ධතා ඊළඟට තමයි ආයතනික මහජන සම්බන්ධතා ආයතනික ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පාසල පන්සල ව්‍යාපාරික ආයතනය ව්‍යාපාරික හෝ ව්‍යාපාරික නොවන දැන් මෙතන ව්‍යාපාර කියන්නේ කෙලිම බිස්නස් තැන් කියන එක මෙතන ආයතන කිව්වහම අපි හිතමු රෝහල ඊළඟට ආගමික මධ්‍යස්ථානය පාසල ඔය වගේ ආයතන. ඒ ආයතන වල තියෙනවා මහජන සම්බන්ධතා කාර්යය. ඒ ආයතන වල පැවැත්ම සඳහා මහජන සම්බන්ධතා අවශ්‍යයි. ඕනම ආයතනයක පැවතින්නට පැවැත්මට මහජනය ඕනේනේ නේ. මිනිස්සු වෙන්නේ නැත්නම් ඒ ආයතනේ වැහෙනවනේ. පන්සලක් වුණත් එහෙමනේ. ඒතකොට ඒ ආයතනික මහජන සම්බන්ධතා කියලා කියන්නේ අන්න ඒ වගේ තැන් වල සිදුවෙන මහජන සම්බන්ධතා උපක්‍රම. දැන් අපි ගත්තොත් එහෙම ආගමික මධ්‍යස්ථානික මහජන සම්බන්ධතා ගැන කතා කළොත් ඒක ආයතනික එකට තමයි අයිති වෙන්නේ කෙනෙක් ගෙදර මැරුණාම බෞද්ධ ආගමේ නම් පාංශු කුලෙ දෙන්න හාමුදුරුව වඩිනවා ඕන ආයතනික මහජන සම්බන්ධතානේ හාමුදුරුන්ට කිව්ව ගම ශනික වෙනවා ඊළඟට වෙනත් ආගමික පූජකවරු එහෙම ඒ තම තමන්ගේ ආගමික සිරිත් විරිත් වලට අනුව ඒ මිනිස්සුන්ට මහජනයාට ඒ විදිහට උදව් කරනවා සම්බන්ධ වෙනවා පැහැදිලිද ඊළඟට ව්‍යාපාරික මහජන සම්බන්ධතා ඒක ඕන වෙන්නේ භාණ්ඩ හා සේවා අලවීදී නේ භාණ්ඩයක් නිපදවන හෝ විකුණන සේවයක් නිපදවන හෝ විකුණන ව්‍යාපාරික ආයතන වලට මහජන සම්බන්ධතාව ඕනේ අනිවාර්යයි පැහැදිලිනේ හරි එතකොට ව්‍යාපාරික මහජන සම්බන්ධතා කියලා අපි තුන්වෙනි වර්ගයට වර්ගීකරණය කරමු ඊළඟට වෘත්තීය මහජන සම්බන්ධතා දැන් අපි ගමු පොලිස් වෘත්තිකයෙකුට නිලධාරියෙකුට මහජන සම්බන්ධතාව ඕනේ නේ වර්තමාන පොලිසිය හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා බලන්නකෝනේ
අජිත්‍රෝහණ මහත්තයා එයා එයාගේ වෘත්තිය තුළ ඉතා හොඳ මහජන සම්බන්ධතාවයක් ආරක්ෂා කරපු පුද්ගලයෙක් නේ වෘත්තිකේ. එතකොට අපිටම නීතිඥයෙක් වෙනවා මෙතන ඉන්න ගොඩක් අය නීතිඥයෝ වෙනවා. එතකොට තමන්ගේ වෘත්තිය තුළ මහජන සම්බන්ධතා අවශ්‍යයි නේ. දැන් නීතිඥයෙකුට අනිවාර්යෙන් නඩු හම්බෙන්නේ නැහැ. මිනිස්සු තෝරගන්න ඕනේ ඔයාගේ නම කිව්වහමනේ. අපි හිතමු දැන් සුරාජ් කියලා. සුරාජ් කියලා කිව්වහම සුරාජ් කියන ලෝයව අල්ලන්නට මිනිස්සු කැමති වෙන්නේ. එතකොට සුරාජ්ට ඒ වෘත්තිය තුළ මහජනයා සමග සම්බන්ධකම් සුහදකම් හිතවත්කම් ඇති වෙලා තියෙනවා. නම ප්‍රතිරූපයක් හැදලා තියෙනවා. ඊළඟට මාධ්‍ය මාධ්‍ය මහජන සම්බන්ධතා. දැන් ඕගොල්ලන්ට මම නම් වලින්ම කියන්නම්කෝ. මනුසත් දෙරණ නේද, සිරස සහන යාත්‍රා නේ, මට හිරු එක එක මතක නැහැ. එහෙම හැම චැනල් එකකම තියෙනවා මිනිස්සුන්ට මේ ආපදා වෙලාවේ උදව් කරන සමාජ සත්කාරක වැඩසටහන. හරි, එතකොට මාධ්‍ය විසින් මහජන සම්බන්ධතා පවත්වාගෙන යාම මේ ගොඩට තමයි අයිති වෙන්නේ. පැහැදිලිද? දැන් මනුසත් දෙරණ නේද, අපි කරන දෙරණ අද දෙරණ එඩියුකේෂන් කියන ප්‍රෝග්‍රෑම් ටික ඒ මාධ්‍ය මහජන සම්බන්ධතාවලට තමයි ඒ ටික අයිති වෙන්නේ. පැහැදිලිනේ? හරි, ඔය ඇවිල්ලා මහජන සම්බන්ධතා වර්ගීකරණය. ඊළඟට අපි යන් ඊළඟ කාරණයට. මහජන සම්බන්ධතා මෙවලම් කියලා මෙහෙම එකක් තියෙනවා. කවුරුත් මේවා ෆොටෝ ගහන්නරවට මේවට යන්න ඕනේ නැහැ. මම ප්‍රසන්ටේෂන් එක ගෲප් එකට දානවනේ. එතකොට මේ ටික ඔබට හම්බ වෙනවා. මහජන සම්බන්ධතා මෙවලම් කියලා වර්ගයක් තියෙනවා. ඊට පස්සේ මහජන සම්බන්ධතා විධික්‍රම කියලා තව වර්ගයක් තියෙනවා. මහජන සම්බන්ධතා මෙවලම්, ඊට පස්සේ මහජන සම්බන්ධතා විධික්‍රම. අපි බලමු මෙවලම් කියන්නේ මොනවාද. මහජන සම්බන්ධතා මෙවලම් කියන්නේ දුවේ ඔය තියෙන්නේ මෙවලම් වලට උදාහරණ. ඉස්සරලම අපි උදාහරණ බලලෙමුකෝ. මොනවාද උදාහරණ? ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරනවා කිසියම් ආයතනයක් තමගේ මහජන සම්බන්ධතා ඉහළ නංවා ගැනීම සඳහා. මාධ්‍ය කට්ටල ලබලා දෙනවා මාධ්‍ය කරුවන්ට. පොත් පිංචවල් print කරලා බෙදනවා. විස්තර පත්‍රිකා, පුවත් හසුන්, ඒ කියන්නේ පොඩි පොඩි පත්‍ර අර in house journal වගේම. ඊට පස්සේ වාර්ෂික වාර්තා නිකුත් කරනවා මහ බැංකු වාර්තා වගේම. ඊට පස්සේ ඡායාරූප යොදා ගන්න පුළුවන් මහජන සම්බන්ධතා මෙවලම් විදියට. ඔවා තමයි මහජන සම්බන්ධතා මෙවලම් කියලා කියන්නේ. අපි ටිකක් සවිස්තරාත්මකව මේක ඉගෙන ගන්න ඕන. අපි බලමු මහජන සම්බන්ධතා මෙවලම්. එතන තියෙනවද ඔය පුතේ දෙකක්? එකක් තමයි මහජන සම්බන්ධතා මෙවලම්. මහජන සම්බන්ධතා මෙවලම්. අනිත් එක තමයි මහජන සම්බන්ධතා විධි. මේ දෙක මේ දෙක හරියට තේරුම් ගන්න. මෙවලම් කියන්නේ මහජන සම්බන්ධතා ඇති කරන්නට යොදා ගන්න දේවල්, උපකරණ. දැන් පොත් පිංච කියන්නේ මහජන සම්බන්ධ ඇති කරන්න යොදා ගන්න එබඳුෙක් මෙවලම, උපකරණයක්, උපක්‍රමයක්. හරිද? විධික්‍රම කියලා කියන්නේ මම ඔබට පෙන්වන්නම් තිරයේ විධික්‍රම වලට අදාළ උදාහරණ ටික. මේ තියෙන්නේ මෙවලම්, මේ තියෙන්නේ විධික්‍රම. විධික්‍රම කියන්නේ අර මේ උපාය මාර්ග උපක්‍රම. දැන් මෙවලම් කියන්නේ උපකරණනේ නේ, ඒ හදන කරන දේවල්. මෙතන තියෙන්නේ ඒ උපකරණත් භාවිත කරලා තවදුරටත් මහජන සම්බන්ධතා වර්ධනය කරන්නට අනුගමනය කරන යම් යම් ක්‍රියාමාර්ග. අතන උපකරණ මෙවලම්, මෙතන ක්‍රියාමාර්ග. තෑගි ලබා දීම, සම්මාන දීම, දිරි දීමනා, උපදේශ දීම, විශේෂ සිද්ධි කළමනාකරණේ, ඔය වගේ. හරි, එතන මේ දෙකක් කියන එක මුලින්ම පැහැදිලි කරගන්න ඕනේ. එකක් මහජන සම්බන්ධතා මෙවලම්. මෙවලම් කියන්නේ දුවේ පුතේ උපකරණ. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. එතකොට ඒ නිවේදනයක් කියන එකනේ, නිවේදනයක් හදලා නිකුත් කරනවා. පොත් පිංචක් හදලා ඉදිරිපත් කරනවා. ඒවා උපකරණ, මෙවලම් කියලා අපි ගන්නවා. විධික්‍රම කියලා කියන්නේ
මහදන සම්බන්ධතා ඉහළනම් වන්නට අනුගමනය කරන යම් යම් ක්‍රියාමාන. ක්‍රියාමාන. අර උපකරණ මේවා ක්‍රියාමාන. ටැග් ලබා දෙනවා කියන්නේ වැඩපිළිවෙල ක්‍රියාමාර්ගය. නේ? ඒ විදිහට. හරි. දැන් අපි මේවා ගැන ටිකක් කතා කරන්න ඕනේ. අපි බලමු. දැන් එක මහජන සම්බන්ධතා මෙවලමක් තමයි ඡායාරූප කියලා කියන්නේ. මට කියන්නකෝ ඡායාරූප භාවිත කරලා මහජන සම්බන්ධතා හදන්න පුළුවන්ද? පුළුවන්. ඒකින් තමයි මෙවලමක් වෙලා තියෙන්නේ. කොහොමද ඡායාරූප භාවිත කරලා මහජන සම්බන්ධතා හදන්නේ? කවුද හදන්නේ? මම මේ එකක් දෙකක් අරන් කියලා දෙන්නම්. එතකොට ඔබට ඊළඟ ඒවා හිතා ගන්න පුළුවන්. දේශපාලඥයෝ ඡායාරූප භාවිත කරනවා නේද මහජන සම්බන්ධතා හදන්නේ? නේ? ඉන්න වයස හංගලා මූණ සුදු කරලා කොණ්ඩේ කළු කරලා නේද? එහෙම දේශපාලඥයෝ මහජන සම්බන්ධතා උපකරණ විදියට ඡායාරූප භාවිත කරනවා. නේ? ඒගොල්ලෝ අර අපි හිතමු දැන් ජනාධිපතිවරයා අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කළා ෆොටෝ එකක් එක තමයි ඒක යන්නේ. ඡායාරූප භාවිත කරනවා. නේ? උපකාරක පන්ති ගුරුවරයෙක් විදියට මම ඡායාරූප භාවිත කරනවා මගේ ප්‍රචාරණයේදී මහජන සම්බන්ධතාවලදී උපකරණයක් විදියට. නේ එතකොට අපි හිතන උපදේශ දීලා තිනව අර ක්‍රියාකාරී ඡායාරූපයක් තමයි නිතරම යොදා ගන්න ඕනේ කියලා දේශපාලඥයෙක් කෙනෙක් වැඳගෙන ඉන්නවා නේද ටටා කියනවා නේද ගුරුවරු උගන්වනවා පැහැදිලි කරනවා නේද එහෙම කරාටි කාර්යෝ එහෙම විවිධ ඇක්ෂන් වල ඒක තමයි ක්‍රියාකාරී ඡායාරූප කියලා කියන්නේ ක්‍රියාකාරී ඡායාරූපයකට මහජන සම්බන්ධතා හොඳට හදන්න පුළුවන් නළු නිළිය ඡායාරූප භාවිත කරනවා තමන්ගේ මහජන සම්බන්ධතා සඳහා හරි එතකොට අපි කියමු මං ක්‍රියාමාර්ගිකුත් පැහැදිලි කරන්න එහෙම නැත්නම් විධික්‍රමිකුත් පැහැදිලි කරන්න ඕකේ තියෙනවා ත්‍යාග ලබා දීම කියලා. එතකොට දැන් සේවකයෝ කියන්නේ අභ්‍යන්තර මහජනයා. ඒ සේවකෙයින්ට තෑගි ලබා දෙනවා මාසේ හොඳම සේවකයා තෝරලා. එතකොට ඒ සේවකයෝ අතරේ නේ ප්‍රසාදයක් ආයතනය පිළිබඳව ඇති වෙනවා. මහජන සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ ආයතනය දාලා යන්නේ නැහැ. සේවකයෝ ඒ අයව දාලා යන්නේ නැහැ ඊට පස්සේ ස්වාමියන්ව දාලා යන්නේ. දැන් සමහර සේවකයෝ මේ කොවිඩ් වෙලාවේ සමහර ආයතන දාලා ගියා. ඒ වගේම සමහර ආයතන මේ වෙලාවේ සේවකයන් අතහැරියා. හැබැයි ඒකෙන් පළුදු වෙච්ච මහජන සම්බන්ධතාවය ආයෙ හදන්න බෑ. පැහැදිලි? හරි. ඒක තමයි මෙවලම් සහ විදි. මෙවලම් කියන්නේ යොදා ගන්න උපක්‍රම උපකරණ ක්‍රියා විදි මහය සමදා විදි කියලා කියන්නේ ඒ වෙනුවෙන් සිදු කරන විවිධ ක්‍රියාමාර්ග වැඩපිළිවෙළව. හරි. ඒ දෙකේ වෙනස තේරුණා කියලා මම හිතනවා තව ටිකක් මේ නෝට් එක ෆලෝ කරන්න. එතකොට ඒක හොඳට තේරෙයි. හරි. අපි යනවා ඊළඟ කාරණයට. ඒ තමයි මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරය. මේ මහජන සම්බන්ධතා වැඩ කරන්නට වෘත්තිකයෙක් ඉන්නවා ආයතනවල. එයාට අපි කියනවා මහජන සම්බන්ධතා නිලධාරියා කියලා. මේ අද මා වහගෙන ඉන්නේ මහජන සම්බන්ධතා නිලධාරියා හොඳට ඉගෙනගෙන මේවා පට්ට ගහපු අය, නෝට් කටපාඩම් කරපු අය, ඉගෙන ගත්ත අය. මට තියෙන්නේ ආයට මේක චුට්ටක් තව සිහිපත් කරලා පැහැදිලි කරලා දෙන්න තමයි. ආයතනයේ සිදු කරන ක්‍රියාවලිය ජනතාව අතරට රැගෙන යාම හා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනතාව තුළ ඇති කිරීම මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යයක්. ඒක ප්‍රධාන කාර්යයක්. මොකද කාර්යය? ආයතනයක් නියෝජනය කරන්නේ මහජන සම්බන්ධතා නිලධාරියා. එයා ආයතනයේ දේවල් මිනිස්සු ළඟට ගෙනියන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ අදහස් ආයතනය තුළට ගේන්න ඕනේ. හරි. අපි මේ ප්‍රධාන කාර්යයින්ද මේක ටිකක් හොඳට කතා කරමු. ඊට පස්සේ ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. හරි. මම පැහැදිලි කරන්නම්. මහජන සම්බන්ධතා නිලධාරියා කියන පුද්ගලයා එයා වෘත්තිකයේ එයා ආයතනයෙන් පඩි ලබනවා. ඒ වෙනුවෙන් එයා ආයතනයට සේවය කරනවා. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. එතකොට දැන් මෙතන ආයතනය තියෙනවා. ආයතනය තියෙනවා. මෙහි ඉන්නවා මහජනයා. මහජන සම්බන්ධතා නිලධාරියා ඉන්නේ. මහජන සම්බන්ධතා නිලධාරියා ඉන්නේ මේ මැද. මහජන සම්බන්ධතා නිලධාරියා මේ මැද ඉන්නේ.
එයා ආයතනය පිළිබඳ දේවල් ආයතනයේ තොරතුරු ආයතනයේ අදහස් මහජනයා වෙත ගෙනියනවා. ඒක තමයි මේ ඊතලෙන් තියෙන්නේ. ඒ වගේම යාට යුතුයකම වගකීමක් ඩියුටියක් පැවරෙනවා. ඒ තමයි මහජනයාගේ අදහස් ආයතනයේ වෙත ගෙනියන. එතකොට ආයතනය අපි හිතමු පන්සලක් කියලා. පන්සලේ අපි හිතමු ඇබිත්තයා කියලා. එයා පන්සලේ දේවල් පිළිබඳව මිනිස්සු ළඟට ගිහිල්ලා දැනුම් දෙන. මිනිස්සු පන්සල ගැන හාමුදුරුව ගැන කියන ඒවා ඇවිල්ලා පන්සලට කියන. එතකොට මේක කේලම් අරව මේවා කියලා හිතන්න එපා. හාමුදුරුවන්ට පන්සලට පැවැත්ම සඳහා මෙයාගේ තොරතුරු ටික මහජනයාගෙන් එන එක ඉතාම වටිනවා. ඒ වගේම මහජනයාට ආයතනයේ දේවල් ඒ අය ළඟට යන එක ඉතාම වටිනවා. පැහැදිලිද? හරි. එහෙමනම් මහජන සම්බන්ධතා නිලධාරියා කියන්නේ ආයතනයේ දේවල් මහජනයා වෙත ගෙනියන, මහජනයාගේ දේවල් ආයතනයේ වෙත ගෙනෙන අතරමැදියේ නේ. එයා නියෝජනය කරන්නේ ආයතනය තමයි. එයා පඩිනඩි ගන්නෙ මෙතනින් තමයි. හැබැයි යා මහජනයාටත් හොදක් කරනවා. මහජන අදහස් මෙහෙට ගේනවා. මෙහි අදහස් එහෙට ගේනවා. එහෙනම් මහජන සම්බන්ධතා නිලධාරියා එක පැත්තකින් බලන්න සම්නිවේදකෙක් නේද? එයා හොඳ සම්නිවේදකෙක්. මෙහෙම මෙහෙට සම්නිවේදනය කරනවා. ඒව මෙහෙට සම්නිවේදනය කරනවා. මහජන සම්බන්ධ නිලධාරියා. ඒකනේ මහජන සම්බන්ධතා නිලධාරියා කියන වෘත්තියට සන්නිවේදනය කරපු අය වැඩිපුර බඳව ගන්න. අපේ විෂයට අදාළ දේවල් කරන අය තමයි මේකට ගන්න. ඒකයි. අනික මේක සන්නිවේදන කාර්යයක් නෙනේ. ඒකත් ඔබ දැනගත්තානේ. හරි. ඊළඟට දෙවෙනි කාරණේ බලන්න. ආයතනය හා සම්බන්ධ වන අභ්‍යන්තර හා බාහිර පාර්ශව කරුවන් අතර සබඳතා ඇති කිරීම. අපි දන්නවා මහජන සම්බන්ධතා විශේෂයේදී අභ්‍යන්තර මහජනයා ඉන්නවා, බාහිර මහජනයා ඉන්නවා. නේ? සේවකයෝ වගේ අභ්‍යන්තර මහජනයා, පාරිභෝගිකයෝ වගේ බාහිර මහජනයා. ඒ අයව සම්බන්ධ කරන්න ඕනේ මහජන සම්බන්ධතා නිලධාරියා. සමහර ලාවට සේවකයෝ මානසික අවුලකින් ඉන්න වෙලාවක පාරිභෝගිකයාට නරක විදියට සලකන්න පුළුවන්. එහෙම වුණොත් පාරිභෝගිකයා නැවත ඒ ආයතනට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට මැද ඉඳලා ඒ වැඩේ ෂේප් කරන්නේ, සමත කරන්නේ මහජන සම්බන්ධතා නිලධාරියා. එහෙනම් මම ඒක බෝඩ් එකේ මේ විදියට අඳින්න. ඔන්න බලන්න ඔබ. මම දන්නවා දක්ෂ ළමයි මේවා ෂෝට් නෝට් විදියට හදා ගන්නවා. අභ්‍යන්තර මහජනයා ඉන්නවා ආයතනය තුල. අභ්‍යන්තර මහජනයා ඉන්නවා ආයතනය තුල, රයිට්? බාහිර මහජනයා ඉන්නවා ආයතනයේ පිට. එතකොට මේ දෙවෙනි කරුණෙන් කියන විදිහට මහජන සම්බන්ධතා නිලධාරියා ඉන්නේ කොහෙද? මේ මැද. මේ ඉන්නේ මහජන සම්බන්ධතා නිලධාරියා. එයා මොකද කරන්නේ? මේ අයයි මේ අයයි මේ අයයි මේ අයයි මේ දෙකොල්ලෝ සෙට් කරනවා, සම්බන්ධ කරනවා. අභ්‍යන්තර මහජනයාට අපි දාමු උදාහරණයක්. සේවකයෙක් කියලා. සේවකයෙක්. බාහිර මහජනයාට අපි දාමු පාරිභෝගිකයෙක් කියලා. පාරිභෝගිකයෙක්. මෙයා බලන් ඉන්නවා මෙයාගේ වැඩේ. මෙයා පාරිභෝගිකයෙක්ට හොඳ සලකනවාද කියලා. දැන් ඔය සුපර් මාකට් වල හිම හොඳට පුරුදු කරපු පාරේ සේවකයෝ ඉන්නවා. මාදන් සම්බන්ධතා නිලධාරියෝ ඒ වැඩේ හරියට කරලා තියෙනවා නේ. පාරිභෝගිකයාට නම්බු දීලා කතා කරලා සේවය හොඳට දීලා වැඩි ගාණක් ගන්නවා. ඒක අවුලක් නැහැ. මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ නේ. මං තියරි පන්තිය වන්නනකොට කියලා දීලා දිනෝ ඔය බෙලද ආයතනවල අපි නම් කියලා කතා කරමු. KFC එක වගේ ආයතනෙක, මැක්ඩොනල් එක වගේ ආයතනෙක නේ. එහම ආයතනයක පාරිභෝගිකයේ ගිහිල්ලා ගැටුමක් ඇති කරගෙන බණිනකොට ඒ බැනුම් අහන්න එන්නේ කවුද? මැනේජර් සමහරලාට නේ. විශේෂ මහජන සම්බන්ධ නිලධාරියෙක් විතර නෑ. හැබැයි ආ මහජන සම්බන්ධ නිලධාරියාගේ භූමිකාව බාර අරගෙන සෝරි සර්, ඔව් සර්, නැත්නම් සෝරි මැඩම්, ඔව් මැඩම් නේ කියලා නම්මිශීලීව පාරිභෝගිකයාව ෂේප් කරලා තමයි එළියට දාන්නේ නේ. අපි දැකලා නෑ සේවකයේ පාරිභෝගිකයකට සත්තමක් දාන.
පාරිභෝගිකයෝ ඇවිල්ලා සත්තමක් දානකොට සේවකයව නම්බුශීලී කරලා මේ මැනේජර් ඇවිල්ලා ඒව තමයි මහජන සම්බන්ධතාකාරය. එතකොට අපි ගෙවන ගාණ ගැන හිතන්නේ නේ ඒකයි. ඒක තමයි අලවිකරණයේ අලුත්ම මෙතඩ් එක. ඒක තමයි නූතන ලෝකයේ අලවිකරණය සඳහා භාවිත කරන සූක්ෂම අතිශය හොඳ ප්‍රබල නිර්මාණාත්මක මිනිස්සුන්ටත් වාසියක් වෙන ආයතනටත් වාසියක් වෙන අලවි උපක්‍රමය මහජන සම්බන්ධතා. හරි අපි බලමු. ආයතනයේ පිළිබඳ යහපත් ආකල්පයක් ඇතිවන අන්දමින් ජනතාව වෙත තොරතුරු සපයා දී හැම වෙලාවෙම තමන්ගේ ආයතනය ගැන මිනිස්සුන්ගේ ඔළුව තුල මතයක් හදන්නවා නේ, මිනිස්සු තුල පැහැදීමක් හදන්නවා. දැන් අපි මෙහෙම හිතමු, වෙළඳ සමාගමක් වුණාම ඒගොල්ලෝ භාණ්ඩ නිෂ්පාදනය කරන එක ගැන හිතන්නේ නේ. දැන් ක්වොලිටි කන්ට්‍රෝල් ඔෆිසර් බලන්නේ තමන්ගේ ආයතනයේ භාණ්ඩවල නිෂ්පාදනයේ එහි ක්වොලිටිය ගැන. එතකොට මහජනයා පිළිබඳව හිතන්නේ මහජන සම්බන්ධතා නිලධාරී. පාරිභෝගිකයා ගැන හිතන්නේ එයාගේ ඩියුටි එකක් ඒක. හරිනේ. හරි අපි බලමු ඊළඟට. ආයතනයේ පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් මහජන සම්බන්ධතා මෙවලම්හ උපක්‍රම භාවිත කිරීම. අර මම කිව්වේ ෆොටෝ ප්‍රදර්ශනය කරනවා, තෑගි දෙනවා, පොත් පිංචවල් නිර්මාණය කරනවා, මාධ්‍ය වෙත නිවේදන නිකුත් කරනවා. අර අපි චාට් දෙකක ඉගෙන ගත්තේ මෙවලම් සහ විධික්‍රම කියලා. ඒ දෙක ඒ ක්‍රියාත්මක කරන්නේ මහජන සම්බන්ධතා නිලධාරී. ඒක යාගේ වගකීම. ඊළඟ එක බලන්න. ආයතනය වෙනුවෙන් මහජන සම්බන්ධතා සැලසුම් සකස් කිරීම, සම්බන්ධීකරණය, ඒවට අවශ්‍ය අභිප්‍රේරණය ලබා දීම. ආයතනයේ සියලු මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් මෙයා තමයි සිදු කරන්නේ. ඒකට මේ බඳු නිලධාරියෙක් ඉන්නේ නේද? අභිප්‍රේරණයක් ලබා දෙනවා කියන්නේ මොකද්ද? අපි තුමු සේවකයෝ මහජන සම්බන්ධතා වැඩවල නිරත වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ව පොළඹවනවා මේ සඳහා. හරි හරි එහෙම කරන්න. එහෙම හොඳයි. එහෙම සේවකින් කතා කරන්න එන මහජනයට නේ. ඒව තමයි අභිප්‍රේරණයන් කියලා කියන්නේ. ඊළඟට බලන්න. ආයතනයේ රැස්වීම සංවිධානය කිරීම, දැන්වීම දානව නම් එළියේ ඇඩ්වර්ටයිසින් වලට යනව නම් ඒව සම්බන්ධීකරණය, මාධ්‍ය වෙත නිවේදන නිකුත් කරනව නම් ඒ දේවල් සොයා බැලීම, ඊළඟට සේවකයින්ට එහෙම නැත්නම් සේවකයින්ගේ පිටට ගිහිල්ලා පාරිභෝගිකයින්ට යම් යම් උපදේශන සේව පවත්වනව නම් ඒව හැන්ඩල් කරන එක, මාධ්‍ය සමග සමීපව කටයුතු කරන එක, ඒ කියන්නේ මාධ්‍ය හිතවත් කරගෙන තමන්ගේ ආයතනයේ පිටිපස්සෙන් යම් යම් ප්‍රචාරයන් මේ ලබා ගන්න එක මහජන සම්බන්ධ නිලධාරියෙකුගේ කාර්ය විදියට අපි සාකච්ඡා කරනවා. මේ ඕගොල්ලෝ හදාරලා තියෙන්නේ. මො අභිප්‍රේරණය කියන්නේ මොටිවේෂන් තමයි. හරි. ඊළඟට අපි බලමු. තව මහජන සම්බන්ධතා නිලධාරියට අමතරව සමහර ආයතනවල ඉන්නවා කොහොමත් ඉතින් මහජන සම්බන්ධතා කාර්යයන් sannivedana කාර්යයන්නේ නේ. ඒවා ඉටු කරන්න මාධ්‍ය නිලධාරියා කියලා කෙනෙක්. අරයා PRO Public Relations Officer, මෙයා Media Officer, මාධ්‍ය නිලධාරියා. යම් ආයතනයක හෝ සංවිධානයක බාහිර මහජන සම්බන්ධතා වර්ධනය කිරීම උදෙසා මාධ්‍ය සම්බන්ධතා පවත්වන නිලධාරියා. දුවේ පුතේ ඔන්න වෙනසක් තියෙනවා. මොකද වෙනස? මහජන සම්බන්ධතා නිලධාරියා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන කාර්යයන් දෙකක් වෙනුවෙන්. පුද්ගලයෝ දෙන්නේක් වෙනුයි. මේක හොඳට හිතට ගන්න. මහජන සම්බන්ධතා නිලධාරියයි මාධ්‍ය නිලධාරියයි අතර වෙනසක් මම මේ කියන්න හදන්නේ. මේක ප්‍රධාන වෙනසක්. මහජන සම්බන්ධතා නිලධාරියා අභ්‍යන්තර මහජනයා එක්ක සම්බන්ධයි, බාහිර මහජනයා එක්ක සම්බන්ධයි. එයා අභ්‍යන්තර මහජනයාගේ සම්බන්ධීකරණයක් කරනවා, අභ්‍යන්තර මහජනයා තුල සම්බන්ධතාවය හදන්නත් උත්සාහ කරනවා, බාහිර මහජනයා තුල සම්බන්ධතාවය හදන්නත් උත්සාහ කරනවා. සරලව කියනවා නම් සේවකයෝ දිහත් බලනවා, සේවකයන්ට තෑගි දෙනවා වගේවත් මෙයා කරනවා, පාරිභෝගිකයා දිහත් බලනවා, එයාට හොඳට සලකන ඒවා මෙයා කරනවා. හැබැයි මාධ්‍ය නිලධාරියා මේ දෙකෙන් එකයි කරන්නේ. මාධ්‍ය නිලධාරියා ඔය එකද කරන්නේ. මෙන්න මේ බාහිර මහජනයත් එක්ක තමයි යාගනුතුරු කරන්නේ. හරිනේ තින්නේ. මාධ්‍ය හරහා බාහිර මහජනයවනේ අල්ලන්නේ.
TV එක රේඩියෝ එක පත්තරේ හරහා එහෙම නැත්නම් නවමාධ්‍ය සමාජ මාධ්‍ය හරහා බාහිර මහජනයත් එක්ක මේ ගනුදෙනුව කරන පුද්ගලයා තමයි මාධ්‍ය නිලධාරියා කියලා කියන්නේ යාගේ මෙයාගේ මෙයාගේ වෙනසක් ඒක මං හිතන්නේ තේරුණා ඒක හරි ඊළඟට අපි බලමු මාධ්‍ය නිලධාරියාගේ කාර්යභාරය ආයතනයේ පිළිබඳ මාධ්‍ය වෙත සිදු කරනු ලබන විමර්ශන වලට පිළිතුරු ලබා දීම හා මාධ්‍ය සම්මන්ත්‍රණ සාකච්ඡා සඳහා ආයතන වෙනුවෙන් පෙනී සිටීම. අර මාධ්‍යත් එක්ක කරන ගනුදෙනු වැඩ ඔක්කොම බාර දෙන්නේ මෙයාට. ඒ වගේම මෙයා තමයි ඒව කරන්නේ. දැන් මාධ්‍ය නිතරම හිටියහම මාධ්‍ය සමග ගනුදෙනු කළාම ආයතනයක හෝ පුද්ගලයෙකුගේ ප්‍රතිරූපී ඉහළ යනවා නේද? ඔව්. දැන් අපි මෙහෙම හිතමු. ප්‍රායෝගික උදාහරණකින් කතා කරමු මේක. දේශපාලඥයෙක් ඉන්නවා. එයාට ඉන්නවා මහජන මාධ්‍ය නිලධාරී. පුළුවන් තරම් දේශපාලඥයට රතු විරද සලකුණද 360ද බලයද ප්‍රෝග්‍රෑම් වල අවස්ථා වරන් දෙන මාධ්‍ය නිලධාරියා. එතකොට එයාගේ මහජන සම්බන්ධය ඉහළ යනවා. පැහැදිලි. එතකොට දේශපාලඥයෙකුට ඉන්නවා මාධ්‍ය නිලධාරී. එයා මොකද කරන්නේ? දිවයින පත්‍රයේ මුල් පිටුවේ පුළුවන් නම් මේ මහජන නියෝජිතයාගේ ෆොටෝ එකක් දාලා විස්තරයක් දාගන්න. ලංකාදීප වත්තරේ ඇතුළේ පිටුවල විශේෂාංග ලිපියක් ලියා ගන්නවා මේ මහජන නියෝජිතයා පිළිබඳ. අර මාධ්‍ය නිලධාරියා කරන වැඩ. නේ ටීවී එකේ ප්‍රවෘත්ති වලට කොහොම හරි පුංචි හරි ප්‍රවෘත්තියක් දා ගන්නවා සතියකට එකක්. ඊට පස්සේ අර මම කිව්ව ප්‍රධාන පෙළේ සාකච්ඡා ටික දී ඒ සාකච්ඡා වලට සම්බන්ධකම් හදාගෙන අපේ එක්කෙනාව සහභාගී කරවන්න කියලා අවස්ථාව හදලා දෙන්න. ඒක තමයි මාධ්‍ය නිලධාරියා කරන්නේ. තේරෙනව නේද? ප්‍රායෝගිකව ඊළඟට අපි ගමු මාධ්‍ය ගයින් වාර්තා සකස් කිරීම ආයතනය හා සම්බන්ධ ලිපි ලිවීම මාධ්‍ය වාර්තා ප්‍රකාශන බෙදා හැරීම ඔය වගේ අර sannivedanamaya කාර්යයන් තමයි මාධ්‍ය නිලධාරියා විසින් සිදු කරන්නේ. පැහැදිලිනේ? හරි. මාධ්‍ය නිලධාරියාගේ කාර්යභාරය ඊතර කොටස අපි බලමු. ආයතනයේ කාර්ය හා නවදැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා තොරතුරු සැපයීම අර දැනුවත් කිරීම තොරතුරු සැපයීම වගේ ඒවා sannivedana වැඩනේ ඒවා මාධ්‍ය නිලධාරියාට සෙට් වෙන වැඩ. ඊළඟට ආයතනයේ ප්‍රවර්ධන වැඩසටහන මාධ්‍ය හා ප්‍රවර්ධන වැඩසටහන මෙහෙවීම. ප්‍රවර්ධන කියන්නේ ප්‍රොමෝෂන් වගේ ඒවා කරනකොට ඒවා ඔක්කොම කරන්නේ මාධ්‍ය නිලධාරියා මාධ්‍ය සම්බන්ධ කරගන්නව නම් ඒ ප්‍රොමෝෂන් සඳහා. ඕනම ආයතනයක් ප්‍රොමෝෂන් එකක් කරනකොට මාධ්‍ය සම්බන්ධ කරගන්න. ඊළඟට බලන්නකෝ ආයතනයේ ජනප්‍රියභාවය වෙනුවෙන් මාධ්‍ය ආවරණ අවස්ථා උත්පාදනය කරනවානේ. විශේෂ මාධ්‍ය සාකච්ඡා හැම හදලා නේද? තමන්ගේ ආයතනයේ මොකක් හරි අපි හිතමු රුක්රෝපණයක් හරි කමක් නැහැ නිර්මාණය කරලා මාධ්‍ය ගෙනල්ලා නිවුස් එකක් දෙන්න. ඒ වගේම ආයතනයේ පිළිබඳව ජනතාව හා මාධ්‍ය අතර අවබෝධය ඇති කිරීම. නිවැරදි තොරතුරු විධිමත්ව ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ ආයතනයක් ඉල්ලා සිටිනවා අපි හිතමු යම් තොරතුරක් නේ අපි තුමු දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දවස්වල තියෙන ලොකුම අවුල තමයි හරියට දත්ත මාධ්‍යට දෙන්නේ නැහැ කියන එකනේ. දත්ත පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ ආයතනවල මාධ්‍ය නිලධාරී නේ උන්ගේ තියෙන අවුලක් මේක. සංඛ්‍යා මාධ්‍යට ලබා දීම කියන එකේ තියෙන ගැටලුවක් මේක. නේ මරණ ගාන පස්සේ වැඩි කරනවා, පොසිටිව් ගාන පස්සේ එකතු කරනවානේ. මේ ආයතනවල මේ අංශ ක්‍රියාත්මක වෙනකොට යම් යම් මතුවෙන ගැටලු එයි. නේ දුර්වලතා. හරි. එතකොට ඔබ වගේ මාධ්‍ය ඉගෙන ගත්ත, sannivedana ඉගෙන ගත්ත, මහජන සම්බන්ධය ඉගෙන ගත්ත, මාධ්‍ය නිලධාරියා ගැන ඉගෙන ගත්ත පුද්ගලයෝ ඔය තැන්වල හිටියා නම් ඔයිට වඩා ඕවා වෙනස් වෙනවා. පැහැදිලි. ලෝකයේ ඔය වගේ තැන්වල එහෙමයි ඉන්නවා. ඒකයි. හරි. ඊළඟට අපි කතා කරපුව ඔය දෙන්නම මහජන සම්බන්ධතා නිලධාරියා විශේෂයෙන්ම ඒ වගේම මාධ්‍ය නිලධාරියා සතු වේතු කුසලතා. අභිප්‍රේරණාත්මක කතනේ කියන්නේ පෙළඹෙන විදිහට මිනිස්සුන්ව පොළඹවන විදිහට කතාවේ දක්ෂයෙක් වෙන්න ඕන. ඔය මහජන සම්බන්ධතාවල ඉතිහාසය අර එක දරුවෙක් විමසුවේ ඒ ටික කෝ කියලා. ඒ ඉතිහාසයේදී අපි කියනවා උගන්වනවා කතාවට දක්ෂ අය තමයි මහජන සම්බන්ධතා වැඩවල නිරත වෙලා තියෙන්නේ. කතාවෙන් පුළුවන් රටක් රාජ්‍යයක් ලෝකයක් දිනන්න. කතාවෙන් පුළුවන් මිනිස් හදවතක් දිනන්න. අභිප්‍රේරණාත්මක කතනයට පුළුවන් ඒ දේ කරන්න මහජන සම්බන්ධතා නිලධාරියා එබඳු කතාකාරයෙක් විය යුතුයි.
ඊළඟට ඉදිරිපත් කිරීමේ කුසලතා අපි කියන්නේ ප්‍රසන්ටේෂන් කියලානේ දැන් අපිට පේන ඔය සමහර ආයතනවල තොරතුරු ඉදිරිපත් කරන්න ගියාම දඟලනවනේ තටමනව ඉදිරිපත් කිරීමේ කුසලතානේ නේද මේ දවස්වල විශේෂයෙන්ම අපි හැමෝම බලන් ඉන්නවා කොවිඩ් තොරතුරු සම්බන්ධව ඒ සෞඛ්‍ය අංශයේ ඉදිරිපත් කරන අයට ඒ ඉදිරිපත් කිරීමේ කුසලතා කොච්චර තියෙනවද කියන එක ඒවා සතුටුදායකද කියන එක ගැටලුවක් ඒ වෙනුවට මහජන සම්බන්ධතා නිලධාරියෙක් හිටියනම් ඔය ආයතනේ නේද ඒවා දුවලා පැනලා කියන්නේ මේ එක්සයිස් කරලා නෙවෙයි ලස්සන්ට මාධ්‍යට නිවේහන හිල ඉදිරිපත් කරන නේ මාධ්‍යවේදී ප්‍රශ්න ඇහුවම දාඩිය දාලා බය වෙලා එහෙම නැහැ ඉදිරිපත් කිරීමේ කුසලතා මහජන සම්බන්ධතා නිලධාරියා සතු විය යුතුයි දැන් අපි නිතර කතා කරන පොලිසියේ මහජන සම්බන්ධතා අංශයේ හිටපු නේද අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බලන්නකොනේ ඉදිරිපත් කිරීමේ කුසලතා නිවේදකයෝ ලැජ්ජාවටපත් වෙන්න ඕනේ එතුමගේ සංයමය නේ නිවේදකයෝ ලැජ්ජාවටපත් වෙන්න ඕනේ එතුමගේ ඉදිරිපත් කිරීමේ ශෛලිය නේ ඒ ප්‍රසන්ටේෂන් කියන ඒවට හරි ඊළඟට අන්‍යයන්ගේ අදහස් කෙරෙහි අවධානය යොමු කිරීමේ කියා මහජන සම්බන්ධතා නිලධාරියා මහජනයාට ඇහුම්කන් දෙන්න එපේ දරුවනේ ඒ වගේම සේවකයන්ට ඇහුම්කන් දෙන්න එපේනේ අන්‍යයන්ට ඇහුම්කන් දෙන්න ඒ හැකියාව උට තියෙන්නම ඕනේ ඊළඟ ප්‍රවෘත්ති නිවේදන රචනා කරන්න. ඇයි මාධ්‍යට නිවේදන නිකුත් කරන්න යන්නේ? එයාට ඒවා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සංස්කරණය කරගන්න යම් යම් සංදේශනේ කපල කොටල හොඳට හදා ගන්න ඒ හැකියාව තියෙන්න ඕනේ. ඊළඟට වාර්තා, වෘත්තීය ප්‍රකාශන ඉදිරිපත් කිරීම, කතා රචනය ඉදිරිපත් කිරීමේ කුසලතා. ප්‍රසස්ත ලෙස ග්‍රාහක ඇමතීමේ කුසලතා. නේ? ප්‍රසස්ත ලෙස කියන්නේ අර ආකර්ෂණය දිනා ගනිමින් නේද? සුහදශීලීව ලෙන්ගතව සමීපව ඒ කුසලතා ඊට පස්සේ මහජන සම්බන්ධතා සමීක්ෂණ කිරීම කුසලතා ඒ කියන්නේ මිනිස්සු ධර්ණ මතය ආයතනයට ඇවිල්ලා කියන්නේ පෙ එතකොට මිනිස්සු මූණිච්චාවට මූණට ආයතනය ගැන බොරුවක් කියන්නත් නෑ ඔබේ ඇමතිතුමා හරි හොඳයි යන්නේ අපි යාට තමයි ඊළඟ පාරක් ඡන්ද දෙන්නේ මෙන්න ඡන්ද ගණන් කරපුවාම මිනිස්සයා පැරදි එහෙනම් සමීක්ෂණ කරලා ඇත්තතරතුරු හොයාගන්නට මහජන සම්බන්ධතා නිලධාරියා මාධ්‍ය නිලධාරියා සමත් විය යුතුයි. පැහැදිලිනේ? හරි. එහෙමනම් මහජන සම්බන්ධතා නිලධාරියා සතු විය යුතු ගුණාංග මාධ්‍ය නිලධාරියාටත් මේ ගුණාංග ඕනේ. මේව ඇත්තටම ඉතින් ජීවිතය තුළ ඔබටත් ඕනේනේ. මේ ගුණාංග එහෙම නිකන් අර මානුෂීය ගුණාංග අවංක වෙන්න ඕනේ මිනිහෙක් වුණාම. මහජන සම්බන්ධතා නිලධාරියාගේ අවංකභාවය නැත්තම් මහජනයා එයා ගැන විශ්වාසය අත්හරිනවා. ආයතනයා ගැන විශ්වාසයක් තරිනෝ සේවකයෝ යා විශ්වාස කරන්නේ පාරිභෝගිකයෝ යා විශ්වාස කරන්නේ අවංක බව තියෙනවා ඊළඟට යා ඍජු වෙන්න ඕනේ සමහර වෙලාවට හරි අමුතු තීරණ ගන්න වෙනවා නේ ඒවා මේ ශනික තීරණ අහහ කරන්න බෑ ඒතොර ඍජු බව තියෙනෝනේ නිකන් ඔහේ වැනි වැනි නේද කියන දේ මොකද්ද දන්නේ අම්බලමේ පිනා වගේ එහෙම මහජන සම්බන්ධතා නිලධාරීන්ට එහෙම කරන්න බෑ ඍජු වෙන්න ඕනේ ඊළඟට සංවේදී වෙන්න ඕනේනේ. ඇයි? දැන් ආපදා වගේ අවස්ථාවක් කලමනාකරණය කරන්න බැස්සහම මහජන සම්බන්ධතා නිලධාරියෙක් සංවේදී නොවී පුළුවන්. සංවේදී වෙන්න ඕනේ. නේ? සමබර පෞරුෂයක් තියෙන්න ඕනේ. අපක්ෂපාතීත්වය නේද? එහෙම සමබර වෙන්න ඕනේ. එහෙම පෞරුෂයක් අභිමානයක් තියෙන්න ඕනේ. කාර්යසූරත්වය. යම් යම් දේවල් ක්‍රීමේ හැකියාව නිකන් වැඩ බැරි තාසන් කෙනෙක් වෙන්න බෑ මහජන සම්බන්ධතා නිලධාරියෙක්. නේ කාර්යයක් ශූර ලෙස කිරීමේ හැකියාව තියෙනවා. දුවලා පැනලා වැඩ කිරීමේ හැකියාව. ඊළඟට සහයෝගිතාව. සමහර වෙලාවට මහජන සම්බන්ධතා නිලධාරියාට ආයතනවල ටීම් එකක් තියෙනවා. ඒ ටීම් එක දාගෙන තමයි එයා එයාගේ වැඩ ටික කරන්නේ. ඒතර සහයෝගිතාවය කියන එක එතනදී හරි වටිනවා. පැහැදිලිද? හරි. එහෙමනම් අපි අද දවසේ මේ මාතෘකාව ඊටම කේන්ද්‍රීය තැනකට එනවා. ඒ තමයි ඔබ විසින් මෙතෙක් අහගෙන හිටිය කතාව සම්පින්දණය කරලා ප්‍රශ්නයක් විදිහට මන් දෙනවා ඒකට උත්තරය ලියලා මට WhatsApp කරන්න ඕන. හරි. එතකොට ඔබ ඉස්සරලම ප්‍රශ්නේ ලියා ගන්න. මේක මේ Zoom එකෙන් live මේ වෙලාවේ අහන් ඉන්න අයත් මේක ලියලා මට WhatsApp කරන්න. මේක web එකෙන් මගේ www.mediamayura.lk කියන web එකෙන් අද වැඩසටහන මගේ හැරිච්ච වීඩියෝ එක නරඹන අයත් ඒ නරඹන වෙලාවේ මේකට උත්තර ලියලා මට එවන්න. ඒ වගේම මේක YouTube නාලිකාවෙන් සමස්ත රටේම මේ වෙලාවේ විපතරපත් වෙලා ඉන්න දරුවෝ මේක ඇසුරු කරලා
මේ වෙලාවේ උත්තරයක් ලියලා ඒ බලන වෙලාවේ උත්තර ලියලා මට එවන්න. හරි. ලියා ගන්න ප්‍රශ්නය. මේක හතරවෙනි අණු කොටසක් අපේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන හතරවෙනි අණු කොටසක් ලියා ගන්න. ශ්‍රී ලංකාව වැනි රටවල තවමත් මහජන සම්බන්ධතා ප්‍රබලව භාවිත වන බවක් දක්නට නොලැබේ. රජයහා පෞද්ගලික ආයතන දෙකක භාවිත වන මහජන සම්බන්ධතා මෙවලම්හා විධික්‍රම නිරීක්ෂණය කර සංසන්දනාත්මකව පැහැදිලි කරන්න නැවත කියන්නම් ප්‍රශ්නය. ශ්‍රී ලංකාව වැනි රටවල තවමත් මහජන සම්බන්ධතා ප්‍රබලව භාවිත වන බවක් දක්නට නොලැබේ. රජය හා පෞද්ගලික ආයතන දෙකක භාවිත වන මහජන සම්බන්ධතා මෙවලම්හා විධික්‍රම නිරීක්ෂණය කර සංසන්දනාත්මකව පැහැදිලි කරන්න. ප්‍රශ්න ලියා ගන්න බැරි වෙච්ච අයට මම ප්‍රසන්ටේෂන් එක දාන කොටත් ඒකෙත් ওই ප්‍රශ්නේ තියෙනවා. හරි, මම ඒක චුට්ටක් පැහැදිලි කරන්නම්. මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න මේ විෂයෙන් එන්න පුළුවන්. ඒ ආවත් නැතත් ඔබට මේ අවබෝධය ලබා දෙන්න තමයි මම මේ ප්‍රශ්නය දීලා තියෙන්නේ. එතන මෙතන පැහැදිලි වහන්නේ එක පැත්තකින් රජය ඉන්නවා, අනිත් පැත්තකින් පෞද්ගලික අංශය ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපේ වගේ රටවල් වල මේ අංශ දෙකෙන් මහජන සම්බන්ධතා වැඩි වශයෙන් හොඳට තියෙන්නේ පෞද්ගලික අංශය. එතකොට අපිට පුළුවන් පෞද්ගලික බැංකු, රජයේ බැංකු, මහජන සම්බන්ධ උපක්‍රම, මෙවල, විධික්‍රම දිහා බලන්න. හරි, ඊට පස්සේ රජයේ ආයතන ගන්න රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ගාන වැඩි පෞද්ගලික, මිනිස්සුන්ගේ පැත්තෙන් ප්‍රතිලාභ අඩුයි පෞද්ගලික. දැන් බැංකුවක් ගත්තොත් පොලිය මිනිස්සුන්ට දෙන මිනිස්සු තැම්පත් කරාම පෞද්ගලික බැංකුවේ පොලිය අඩුයි. ඒ වුණාට දැන් ඔබ හොදාකාර ඔබ දන්නවා මට රජයේ බැංකුවක ගිණුමක් නෑ. එතකොට අපි ප්‍රතිලාභ අඩු වුණ පෞද්ගලික බැංකුවකට ගිහිල්ලා තියෙන්නේ මහජන සම්බන්ධතා හිත. ප්‍රතිලාභ වැඩි වුණත් රජයේ බැංකුවකට නොයන්නේ ගොඩක් මිනිස්සු මහජන සම්බන්ධතා අවුල් වෙනවා නේ. සමහර වෙලාවට රජයේ හොස්පිටල් රෝහලක හොඳ වෛද්‍යවරු, හොඳ ප්‍රතිකාර නේ, හොඳටම හොඳයි. අපි ගත්තොත් රජයේ ජෙනරල් හොස්පිටල් එක වගේ එකක් ගත්තොත් නේ, ආයිතින් ඔක්කොම රෝහල් පරාදයිනි, තර්කයක් නේ. හැබැයි අපි පෞද්ගලික රෝහලකට මැරෙන්න හරි යනවා, සල්ලි වැඩිපුර වේදන් කරලා හරි යනවා නේ. ඒ අර අනිත් ආතල් ටිකට, ඒ ආතල් ටික කියන වචනේ වෙනුවට මම කියන්නම්,
ඒ මහජන සම්බන්ධ උපක්‍රම ඒ මෙවලක් ඒ විධික්‍රම ඒ සේවකයන්ගේ මහජන සම්බන්ධතා හැසිරීම් ක්‍රියාකලාප ඒ ආයතනවල තියෙන තියෙන මහජන සම්බන්ධතා නිලධාරියාගේ මැදිහත් වී මේ ආයතනවල එහෙම නැහැ අදට අපේ වගේ රටවල්වල එහෙම රජයේ සහ පෞද්ගලික අංශවල පැහැදිලි වෙනසක් තියෙනවා ඒ වෙනස දාලා හැබැයි නිකන් ඔය ප්‍රායෝගික අනම්මනක් නෙවෙයි ටිකක් තියරිත් සම්බන්ධ කරලා මෙවලම් විධික්‍රම මොනවද මේ තැන්වල තියෙන්නේ මොනවල ඒවල අඩුපාඩු එහෙම ලියන්න හරි ඒ ලියලා සාමාන්‍යයෙන් හතරවෙනි කොටසකට පැති හතරක් විතර ලියන්න ඕනේ උත්තරේ මගේ අංකෙට එවන්න මම ඔබට YouTube එකෙන් බලන අය දන්නේ නැති නම් මගේ අංකේ දාන්න 2 5 7 1 5 4 4 5 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
ඔබට පුළුවන් මේ සාකච්ඡාවේ රෙකෝඩින් එක නැවැත්වුවට පස්සේ ඔබට තියෙන යම් යම් දේවල් මගෙන් අහන්න. ඒත් එක්කම අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරන්නේ දැන් අපි 9 කළා 7 කළා ඊට පස්සේ 8 කළා. එතකොට 7 8 9 ඉවරයි. 10 වෙනි පාඩම තමයි අපි ඊළඟ පන්තියේදී සාකච්ඡා කරන්නේ. ඒ විදිහට 10 11 12 ඉවර වුණාම අපි පටන් ගන්නවා අනිත් වැඩපිළිවෙල. ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට අපි කරන්නේ ප්‍රශ්නෝත්තර විදිහට තමයි මේ වැඩේ ඊට පස්සේ යන්නේ. හරි. එහෙමනම් අපි ඉවර කරනවා නිල වශයෙන් පන්තිය. ආයුබෝවන්. ප්‍රශ්න තියන අය රැඳිලා ඉන්න.